ආයිබෝන් සුබෝදි අනාගතයක් සඳහා වූ ධනාත්මක පිවිසුමක් තේමා පාඩේ කොටගත් මගේ YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. සුපුරුදු පරිදි සතිය ලග්න පලාපලයේ ඉදිරිපත් කරන්නයි මම සූදානම් වන්නේ 2021 වර්ෂයේ මැයි මාස 24 සිට 2021 වර්ෂයේ මැයි මාස 30 දක්වා වූ ඉදිරි සතියක කාලය ඔබට කෙසේද ඔබගේ ලග්නයට කෙසේද යන්නයි මෙම පලාපල විග්‍රහයේදී අප ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ. සාමාන්‍යයෙන් සුපුරුදු පරිදි සෑම ලග්නයකටම අදාළ පොදුවේ විඳින්නට වන තත්ත්වයන් මා සෑම සතිය ලග්න පලාපල විග්‍රහයකදීම මුලින් සඳහන් කරනවා. එම සම්ප්‍රදාය ආරක්ෂා කිරීමෙන් අද දිනද ඉදිරි සතියේ එනම් මැයි මාස 24 සඳුදා දින සිට ආරම්භ වන ඉදිරි සතියේ පොදුවේ සෑම ලග්නයකටම සුබ අසුබ තත්ත්වයන් කෙසේද යන්න විමර්ශනය කර බලමු. ඉදිරි සතියේදී ප්‍රධාන ග්‍රහ මාරු කීපයක් සිද්ධ වෙනවා. බුධ ග්‍රහය මැයි මාස 26 දින මිතුන රාශියට ගමන් කරනවා. සිකුරු ග්‍රහය මැයි මාස 29 දින මිතුන රාශියට ගමන් කරන අතර මෙහිදී කතා කළ යුතු විශේෂ කාරණාවක් ඉදිරි සතියේදී සිද්ධ වෙනවා. එනම් සෙනසුරුගේ වක්‍ර වීම. මෙතෙක් මකර රාශියේ ගමන් කරන සෙනසුරු මැයි මාස 26 දින වක්‍ර වීමක් සිද්ධ වෙනවා. සෙනසුරුගේ ඒකාකාරී ගමන් රටාවේ ධර්මක වෙනස් වීමක් ආපසු හැරීමක් වැනි දෙයක් මෙහිදී පෙනෙන්නට තිබෙනවා. මෙම සෙනසුරුගේ වක්‍ර වීම සහ ඉදිරි ඒ සම්බන්ධයෙන් පවතින අනිකුත් තත්ත්වයන් අලලා පැවසූ වෙනත් වීඩියෝවක් මා ඉදිරියේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වනවා. මන්ද එහි කතා කළ යුතු ඉතාමත්ම වැදගත් කාරණා බොහොමයක් සිද්ධ වන බැවින් සෙනසුරු වක්‍ර වීම මා මෙහිදී ඉස්මතු කිරීමට උත්සාහ කරන්නේ නැහැ. එය ඉදිරි සතියේ ඉදිරි දින කීපේ නිකුත් වන වීඩියෝකින් ඔබට දැනගත හැකියි. මා දැන් කතා කරන්න උත්සාහ කරන්නේ ඉදිරි සතියේ සාමාන්‍යයෙන් පොදුවේ සෑම ලග්නයකටම අදාළ පොදු තත්ත්වය විශේෂයෙන් ඉදිරි සතියේ ඔබගේ දරුවන් ප්‍රවේශම් කරගන්න රට පුරා ලෝකේ පුරා පිලිසුම් ගිනිකඳු සක්‍රිය වීම විශේෂයෙන් හදිසි අනතුරු තුවාල වීම වැනිදාවත් සක්‍රිය වීම විශේෂයෙන් දරුවන්ට විපත් ඇතිවීම වැනි තත්ත්වයන්ට වැඩි ඉඩක් පෙන්නුම් කරනවා. මිනිසුන්ගේ සාමාන්‍ය ජනයාගේ ශරීර ශක්තිය නම් තරමක් වැඩිපුර ඉස්පතු වන ශරීර ශක්තිය වැඩි වන සතියක්. බොහෝ විට සාමාන්‍ය ජනයාගේ ආක්‍රමණශීලී හැසිරීම රටාවන් තව තවත් වැඩි වන සතියක්. එහෙත් මෙහිදී මා මුලින් සඳහන් කළ පරිදි මේ මාස 17න් පසු උදා වූ සැලසුම් කරන්නට අදාළ කටයුතු සඳහා නම් ඉදිරි සතියේ ඉතාමත්ම සුබයි. බොහෝ දුරට ඉදිරිය ගැන අනාගතය ගැන සැලසුම් කරන නිවාස ඉදිකිරීම නිවාස අලුත්වැඩිය කිරීම ආදී සම්බන්ධයෙන් වුණත් යමම් අලුත්වැඩිය කටයුතු සිද්ධ කරන ඒකට අයට ඉතාමත්ම යහපත් බවක් ඉදිරි සතියේදී අනුමාන කළ හැකියි. සමස්තයක් ලෙස සෑම ජනයාගේම පොදු කටයුතු යම් අඩපණවීමක් යම් හදිසියේ ඒවා වෙනස් කිරීමට සිද්ධ වීමක් ගෙදර දොර ගෘහණිය බලවත් වීමක් කාන්තාව බලවත් වීමක් පුරුෂයාට ඇති ශක්තිය පුරුෂයාට ඇති බලය තරමක හීනවීමක් ඉදිරි සතියේදී අපේක්ෂා කළ හැකි බොහෝ දුරට කුටුම්බය තුල වුණත් රට රාජ්‍ය තුල වුණත් කාන්තාවට මූලිකත්වයේදී කාන්තාවට වගකීම් බාර දී කාන්තාව හරහා කාරණා ඉෂ්ට කර ගැනීමට වෙහෙසීමක් පෙන්눔 කරනවා. එම වගකීම් බාර ගැනීමේ ශක්තිය ධෛර්යය පෞරුෂය කාන්තාවන් සතුවනවා. කාන්තාවන් බලවත් වෙන සතියක්. දරුවන්ට වැඩ අධික වීමක් පෙන්눔 කරනවා. දරුවන් අධික ලෙස වෙහෙසීමක් දැඩි චිත්ත පීඩාකාරී තත්ත්වයකින් තමන්ගේ වැඩ කටයුතු සිද්ධ කිරීමක් වෙනි දෙක සලකුණු පෙන්눔 කරන බැවින් දරුවන් තරමක් ප්‍රවේශම් කරගත යුතුයි. මාන්න අධික වෙ සිටි සමහර පුරුෂයන් සමහර චරිත ආදී මාන්නේ තරමක හීනවීමක් මාන්නේ පැත්තකට හකුලා ගැනීමට සිද්ධ වීමක් වෙන දෙයක් ඉදිරි සතියේදී අනුමාන කළ යුතුයි. බොහෝ දුරට ලෝකේ පුරා පවතින යුදමේ තත්ත්වයන් ආදී ගැන වුණත් මැයි මාස 24 වෙනිදාන් පසු දාවන සෞන්දයන් පසු යම් සම්මතයකට පත් කර ගැනීමට කතා බහ කර ඒවා විසඳා ගැනීමට අදාළ මූලික කාරණාවක් සැකසීමකටද ඉඩකඩ තිබෙනවා. කොහොම නමුත් මෙහිදී මැයි මාස 21 දින සිද්ධ වන ඉතාමත්ම සුවිශේෂී ග්‍රහ වෙනස් වීමක් තිබෙනවා. ඒ අනුව ඉදිරි සතියක කාලයේද ඉඩකඩම් දේපල සම්බන්ධ නඩුවව නීති ප්‍රශ්න සහ සාමාන්‍ය තමන්ගේ ගනුදෙනු කටයුතු වෙළඳ කටයුතු ආදී සම්බන්ධයෙන් පවතින යම් යම් නීතිමය කටයුතු වලදී සැලකිලිමත් විය යුතුයි. ඒවායින් ඒවා තව තවත් පැටලෙන ඒවා සම්බන්ධ එක එකකතාවයට නොවන ගති පෙන්눔 කරනවා. තමන්ගේ ඉහළ නිලධාරීන් උපදේශකයන් තමන් උපදෙස් ගන්නා අය තරමක ව්‍යාකූල හැසිරීම රටාවක් පෙන්눔 කරනවා. බොහෝ දුරට තමන් උපදෙස්ගත් ඕනම කෙනෙකුට උපදෙස් දෙන සාමාන්‍යයෙන් ඉහළයයි සම්මත පැලැන්තියේ උපදේශකයන් පාලකයන් පරිපාලකයන් බොහෝ දුරට උපදු හැසිරීම රටාවක් පෙන්눔 කරන්නට ඉඩ තිබෙනවා. පූජකයන් තරමක් ආක්‍රමණශීලී හැසිරීම රටාවක් පෙන්눔 කරන සතියක්
පූජ්‍ය පක්ෂයේ හේතුවෙන් රට පුරා ලෝක පුරා යම් ආරවුල් ඇතිවීමක් ආරවුල් දිග දුර යාමක් වැනි දේක සලකුණුද පෙනෙන්නට තිබෙනවා දැනට පලස්තීන් ආදී හටගෙන තිබෙන එම තත්ත්වයන් निराकरण करगेमट राज्य नायकियान मेदिया सिद्ध गलत पूज्य पक्षे अयगे या मेदिया औवलीम इडति बेनवावन तत्न पालने करगेमट विशेषन आगमिकांशन आदि नायकारकादीन पालने करगेमट पालकैन दक्ष वेतुभवन मेहदी पेवसी उतुमाई बहुदुरट लंकावट अदालवगत्ता पूज्य पक्षे तरमक दड़ी तीर्णात्मक तीर्ण तीर्ण गणीमगर इडयति सत्या समस्त बहु जनयागे ले कोपोन सत्याक्योत् निवरदी मे अत्र प्रज्ञावेन सिहिबुद्धेन तीर्णगण्णा ऊ इहल चरित तमन्गेम सलसुम तर्मक सियुम सूक्ष्मम इतामतम विधिमत्व सकस्किरीमक्द पेन्नुम करणवा रंग दक्वन्नन एलियट वीसिवन वेडकरुवन दक्षयन इस्मतुवन सत्याक्योत् निवरदी गिनी विपत् आदियट वेडीडक पवतिनवा වනාන්තරදී ගිනි ගැනීම කර ඉඩ තිබෙනවා විශේෂයෙන් තෙල් කාන්දුවීම් ඒවා ගිනි ගැනීම තෙල් කාන්දුව ආදී සිදුවීම් සහ තෙල් කාන්දුව ගිනි ගැනීම වැනි දේවල් නිසා හටගන්නා විපත් සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් ඉදිරි සතියේදී සෑම රටකම නායකයෙක් පාලකයෙක් දැනගත යුතුයි ඒවා පාලනය කරගත යුතුයි බොහෝ දුරට යුද ගැටුම් ආදීදී වුණත් ඉන්ධන ටැංකි ඉන්ධන ස්ථාන ආදී මුල් කොටගත් යම් प्रहार आदि सक्रिय इडयतात्री सती पेन्नुम करणवा लंकावट अदालवगत पोदे तत्व एयमाई जनयाटन तरमक असहनकारी तत्वन मतुगुर्ण सत्या तमंगे शक्तिन वीरेन धैर्यन कागेव पीटक नुमेतिव तम तमंट तनि तनिव गोडनगेमट सिद्धवन सतिया ये यथार्थे तेरुंगेन इदिरी सती कटयतु सरसुम कल हेतु बिरीदेवरुट मौलिकत्व दिनवन वडा शुभभवाय मेहदी पोदे पेवसीमट एत्ते මෙතෙන් පටන් ඉදිරි සතියේ ලග්නින් ලග්නයේ කෙසේද යන්න විමර්ශනය කොට බලමු. පළමුව මේෂ ලග්නය लग्नाधिपति लेस अंगारु ग्रहाय तुन्नेन्ने तेन्पत्वेमिन संधु हत्तेन्ने तेन्पत्वेमिन आरंभन इदिरि सतिय मेष लग्न करवंट अदालव गत्तिट विशेषेन तरमक गत ऊ कालयट वडा तरमक सहनदायि सतियक हौल व्यापार अन अय समग एकतु वी करन कटयुतु संधा वेडि नेमुरुवक वेडि इडकडक पेन्नुम करनवा रेक्की रक्षा आदि यदि तरमक उसस निलधारिन इहल निलधारिन समग गणदुनु आदि यदिन सतियक पोत्पत् लिपिलेखन आदि कटयु संधा नेमुरुतावयक दक्वन මේෂ ලග්න කරුවන් බොහෝ දුරට මීළඟ බුද මාරෝ එනම් මැයි මාස 26 වෙනිදාන් පසුවෙන් පුත්පත් ලිපිලේඛන ආදී කටයුතු සඳහා අත ගැසුවට ගැටලුවක් නැහැ. ඒවා සම්බන්ධයෙන් යම් ව්‍යාපාර, sannivedana ශේත්‍ර, IT තාක්ෂණික ආදී ශේත්‍රන්ට අදාළ ව්‍යාපාර වෙනි දේකට අත ගැසීමට උත්සාහ කරන මේෂ ලග්න කරුවන් එවැනි ශේත්‍රන්ට අදාළ කටයුතු ආරම්භ කළාට ගැටලුවක් නැහැ. සාමාන්‍යයෙන් තර්මක් දැඩි වූ උත්සාහවන්ත ගතියක් ඉදිරි සතියේදී මේෂ ලග්න කලවන් තුර දක්නට ලැබෙනවා Tamange ව්‍යාපාර අවස්ථා දියුණු කර ගැනීමට වැඩි ඉඩක් මෙහිදී පෙනෙන්නට තිබෙනවා විනෝදයේ ප්‍රීතියේ මේ සතියේදී බොහෝ දුරට දක්නට ලැබෙනවා ඒවායේ අඩුවක් පෙනෙන්නේ නැත බොහෝ දුරට අහංකාර ප්‍රතිපත්තිද හකුලා ගැනීමක් තරමක නිර්හංකාරීව තරමක නම්මශීලීව සමාජයේ දෙස බැලීමක් අන්නයට උදව් උපකාර කරමින් අන්නයි සමග සහයෝගයෙන් කටයුතු කිරීමට උත්සාහ කිරීමක් ඉදිරි සතියේදී පෙනෙන්නට තිබෙනවා सत्य अगदी बहुदुर पूर्ति पैत्न रखी रक्षा आदि पैत्न अति यम बलापुर इष्टकर गणीमक दिशावन उनक उत्साह मलपल गणीमक देख सलकुनग्दिनवा कोमणमुत मेष लग्न करवन बदाद सह बृहस्पति दिन देख तरमक प्रवेश ये दिन देख यम हदिशी मारक बाधक शोकदायी पुअत असन लभन दिन देखा भव मतगत भागत युत ए दिनयान मगहर तमंगे कटयुतु सरसुम करनवाना होदाई वेदंग आद्य उनत लोकोट पेन्नुम करन सत्याक नोवे यमक कमक इतुर कर गेनीमट हक्कितावयक पेन्नुम करनवा विदिस्कतवे सिटन मेषलग्न करवन हटद शुभदाय तत्वयक मेहदी पेनेन्नट तिबेनवा रक्की रक्षा आद्येदी पैवतियम कुमंत्रणकारी तत्वयन अतटम हसुवीमक होरुन हसुवीमक वेनिदेक सलकुनक पेनेन्नट तिबेनवा कोहोम नमुत विदिस्कत मेषलग्न करवन हट
රැකියාවේ මාරු වීමක් වෙන දෙයකට තරමක් දැඩි ලෙස සිටිවි සකස් වීමක් ඉදිරි සතියේදී පෙනෙන්නට තිබෙනවා. එහෙත් රැකියාව මාරු කිරීම නම් සුබ නැති බව මෙහිදී පැවසිය යුතුයි. තැනේ වෙනස් වීමක්, රටේ වෙනස් වීමක් වෙන දෙයක සිටිවිල්ලක්ද සකස් වීමට තිබෙනවා. බ්‍රහස්පති මහ දශාව ගෙවන මේෂ ලග්න කරුවන් ඉදිරි සතියේදී හැකිතාක් තමන්ගේ ආවේග පාලනය කරගත යුතුයි. කේන්ද්‍රීය පාලනය කරගත යුතුයි. විශේෂයෙන් රැකී ආරක්ෂා මාරු කිරීම ආදී නම් නොකරන තරමට හොඳයි. පදිංචිය සම්බන්ධයෙන් වුණත් විදේශගත මේෂ ලග්න කරුවන්ට එම පදිංචි ස්ථානයේ අලුත් කිරීමක්, ඒවායේ නවීකරණය කිරීමක් වැනි දෙයකට ඉඩකඩක් වුමනාවක් හට ගන්නවා. ඒවාද ඉෂ්ට සිද්ධ කර ගැනීමක් පෙනෙන්නට තිබෙනවා. දරුවන් අපේක්ෂාවෙන් සිටි ඒ සම්බන්ධයෙන් තරම කුෂ්ණාධික තත්ත්වයන් නිසා පීඩා විඳි මේෂ ලග්න කරුවන්ටද සුබ ආරංචි ලැබෙන සතියක්. විවාහ දිවයේදී නම් දෙදෙනාට තරමක් වැඩිපුර කේන්ති යන ගතියක් පෙනෙන්නට තිබෙනවා. අනවශ්‍ය වචන හුවමාරු, ඇස් රතු වෙන විහිළු ආදී වැඩිපුර පෙනෙන්නට තිබෙන සතියක්. විවාහ දිවයේදී නම් තරමක් දෙදෙනා ඉවසීමෙන් අවබෝධයෙන් දුරදිග බලා තීන්දු තීරණ ගත යුතුයි. මෙහිදී අප මුලින් සඳහන් කළා මෙන්ම කාලත්‍රයට විශේෂයෙන් මේෂ ලග්නේ සැමියා නම් තමන්ගේ බිරිඳට මූලිකත්වයේ දී කටයුතු කිරීම වඩාත් ප්‍රඥා ගෝචර බව පැවසිය යුතුයි. ලේ පිටවීම විශේෂයෙන් ශරීර අභ්‍යන්තරයේ අසාමාන්‍ය ලේ පිටවීම ආදී කර ඉඩකඩ පෙන්눔 කරන බැවින් විශේෂයෙන් මේෂ ලග්නේ කාන්තාවන් මාසුද්ධිය ආදී අවස්ථාවලදී සිද්ධ වන අසාමාන්‍ය රුධිර වහනයන් ආදීදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට වෙහෙසෙනවා නම් හොඳයි. ඉදිරි සතිය පොදුවේ මේෂ ලග්නේ සෑම කෙනෙක්ම තමන්ගේ වචනය නම් ප්‍රවේශම් කරගත යුතුයි. අනවශ්‍ය දේවල් නොකියා සිටීමට වග බලාගත යුතුයි. ක්‍රීඩාදී කටයුතු ආදී යෙදෙන මේෂ ලග්න කරුවන්ට සුබ තත්ත්වයක්. එයගේ ක්‍රීඩා කෞශල්‍ය වැඩිපුර ඉස්මතු වන සතියක්. ශරීරයේ වෙහෙසීමක්, මහන්සි වීමක්, ක්‍රීඩා ආදී උද්‍යෝගයේ වැඩිවීමක්ද මෙහිදී අනුමාන කළ හැකියි. වෛරස් තත්ත්වයන් නිසා බොහෝ දුරට ඉදිරි සතියේ ගෙදරට වී සිටීමට සිද්ධ වීම ප්‍රායෝගිකයි. එම තත්ත්වයේද සලකා බැලුව විට බොහෝ දුරට මේෂ ලග්න කරුවන් ගෙදර සිටියත් යම් ව්‍යායාමයක, ශරීරයෙන් යම් වැඩක් ගැනීමක නිරත වීමක් පෙනෙන්නට තිබෙනවා. වත්ත පිටේ උදුල ගෑම් ඒවා සම්බන්ධයෙන් කුමක් හෝ වැඩක යෙදීම වැනි දෙයක්ද ඒ අතර පෙන්눔 කරනවා. සමස්තයක් ලෙස මේෂ ලග්න කරුවන්ට ඉතාමත්ම යහපත් සතියක්. වෘෂභ ලග්නයේ ලග්නාධිපති ලෙස සිකුරු ලග්නගතවත් සඳු 6 වෙන්නේ තැන්පත් වෙමින් ආරම්භ වන ඉදිරි සතියේ වෘෂභ ලග්න කරුවන්ට අදාළව ගත විට තරමක වැඩ අධික වීමක් පෙන්눔 කරන සතියක්. කේන්තියම් අධිකයි. සතුරන් සම්බන්ධයෙන් යම් වැඩි ඉඩක්, සතුරන් තමන්ට ප්‍රහාරය එල්ල කිරීමක් නැත්නම් සතුරන් සම්බන්ධයෙන් තරමක කතා බහකට ලක්වීමක් වෙන දෙයක ඉඩකඩක්ද පෙනෙන්නට තිබෙනවා. සතිය ආරම්භයේදීම යම් ලෙඩක්, රෝගයක් සම්බන්ධයෙන් ඇතිවන අනියත බියක් හේතුවෙන්ද යම් තැවීමක් පෙනෙන්නට තිබෙනවා. සතුරන් සම්බන්ධ ඇතිවන බියද ඊට සමානයි. රැකී ආරක්ෂා ආදීදී ලොකු අසුබ තත්ත්වයක් පෙන්눔 කරන්නේ නැහැ. බොහෝ දුරට රැකියාවේ පවතින යම් ගැටලුවක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් නැත්නම් කතිකාවතක් ඇතිවීමක් සතිය අගදී බොහෝ දුරට බදා දැන් පමණ පසු පෙනෙන්නට තිබෙනවා. වෘෂභ ලග්න කරුවන් ඉදිරි සතියේදී තමන්ගේ සෞඛ්‍ය ගැන සහ අන් අයගේ බාහිරයන්ගේ කටයුතු ගැන වැඩිපුර තැවීමක්, අනවශ්‍ය ලෙස කලබල වීමක් වැනි දෙයක් නිසා සිත් ඇවුලක් නම් ආරම්භයේ සිටම පෙනෙන්නට තිබෙනවා. කේන්ති නම් අධිකම සතියක්. පපු ආශිත, පෙනහළු ආශිත, පීඩා ආදීන් යෙදෙන පීඩා ආදී සිටින වෘෂභ ලග්න කරුවන් ඉදිරි සතියේදී තරමක් ප්‍රවේශම් විය යුතුයි. විශේෂයෙන් මෙම කොරෝනා ආදී වෛරස් තත්ත්වයන්ගෙන්ද ඉදිරි සතියේදී වෘෂභ ලග්න කරුවන් වැඩිපුර ප්‍රවේශම් විය යුතුයි. පෙනහළු ආශිතව හටගන්නා යම් දුර්වලතා වැඩි බව ඉදිරි සතියේදී පෙනෙන්නට තිබෙනවා. ඒ වයින් තරමක් ප්‍රවේශම් විය යුතුයි. ගෙදර දොර ජල විපත්, වතුර සම්බන්ධයෙන් තරමක ගැටලුවක් හට ගැනීමකට ඉඩ තිබෙනවා. එක්කෝ ජලය කපා දැමීමක්, ජලය සම්බන්ධයෙන් තමන්ට තරමක වෙහෙසීමට සිද්ධවීමක්, ගෙදර ඌමනා එපාකම් ආදියට වතුර නැතිවීමක් නැත්නම් වතුරෙන් යටවීමක්, ඒ දෙකෙන් එකක් ජලය සම්බන්ධයෙන් යම් කතිකාවතක් බොහෝ දුරට ඉදිරි සතියේදී වෘෂභ ලග්න කරුවන්ට අදාළව පෙන්눔 කරනවා. රැකී ආරක්ෂා වලදී තත්ත්වය අප පෙර පැවසුවා. කොහොම නමුත් ඔළුවේ බර, හිසේ බර තරමක් වැඩි සතියක් කිවොත් නිවැරදියි. සුළු ආඩම්බරකාර බවක් සාමාන්‍යයෙන් වෘෂභ ලග්න කරුවන්ගේ ඉදිරි සතිය තුළද ක්‍රියාත්මක වනවා. කේන්ති යන ගතියද ඒ හේතුවෙන්ම හටගන්නවා. කොහොම නමුත් විවාහ යෝජනා ආදිය, විවාහ ප්‍රේම සම්බන්ධතා ආදිය
විවාහ වීමට අදාළ කතිකාවත් යෙදී ඇති. ප්‍රේම සම්බන්ධතා ආදී යම් තීන්දුවක් ගැනීමක් ස්ථිරසාර වීමක් ස්ථාවර වීමක් බොහෝ දුරට මේ මාස 29 වෙනිදාන් පසු අපේක්ෂා කළ හැකියි. සතිය අගදී එනම් සිකුරාදා සහ සෙනසුරාදා දින ආදීදී තරමක් උෂභ ලග්න කරුවන් ප්‍රවේශම් විය යුතුයි. ඒ අයට හදිසි මාරක පාදක සක්‍රිය වීම හෝ ගමන් බිමන් ආදීදී යම් විපත් කරදරකාරීත්වයන් හට ගැනීම වැනි දේක සලකුණක් සතිය අගදී අනුමාන කළ හැකියි. ඉංජිනේරුමය අංශ, යාන්ත්‍රික අංශ, තාක්ෂණික අංශන්ට අදාළ වෘතීන් ආදී දින ඇයට විශේෂයෙන් සුබ සතියක් වනවා. ඒ අයගේම වෘතීන් කටයුතු සම්බන්ධයෙන් අලුත් පුහුණුවක් ලැබීමක්, අලුත් පාඨමාලාදී යෙදීමක්, ඒ සම්බන්ධයෙන් අලුතෙන් උනන්දුවට පත්වීමක් වැනි දේක සලකුණක් ඒ අතර පෙනෙන්නට තිබෙනවා. වියදම් නම් බොහෝ දුරට පාලනය කිරීමක් ඉදිරි සතියේදී පෙනෙන්නට තිබෙනවා. නාස්තිය අඩුයි. උෂභ ලග්න කරුවන් තරමක් කේන්ති ගත්තත් කාලාත්‍රය තරමක ඉවසීමෙන් අවබෝධයෙන් කටයුතු කරන බවක් පෙනෙන්නට තිබෙනවා. එය සුබ ලක්ෂණයක්. කොහොම නමුත් තමන් ළඟ මෙතෙක් සිටි තමන්ට තරමක් කරදර කරමින් සිටි යහළුවෙකුගේ මිත්‍රයෙකුගේ කරදර වැඩිවීමක් ඉදිරි සතියේදී අපේක්ෂා කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් තරමක් දැඩි තීරණ ගැනීමකට අදාළව උෂභ ලග්න කරුවන් කල්පනා කරගෙන සිටිනවා විය හැකියි. ඒවා කල්පනා කරගෙන සිටින් පමණක් ප්‍රමාණවත් තීන්දුවක් තීරණයක් ගැනීම නම් එතරම් සුබ නොවන බවයි අපගේ පැවසීම කියවීම. බොහෝ දුරට උෂභ ලග්න කරුවන් ඉදිරි සතියේදී තරමක් ආයතක්‍රම රාජ්‍ය නොවන තරමක් නීත්‍යානුකූල නොවන ක්‍රම මගින් මුදල් ඉපයීම වැනි දේකට පෙළඹීමක් අනුමාන කළ හැකි. සාමාන්‍ය ප්‍රතිපත්ති පාවා දීම උෂභ ලග්න කරුවන් තුළ දක්නට නොලැබෙන තත්ත්වයක්. නමුත් මෙහිදී කරන්නම දෙයක් නැතිකම නිසා යම් ප්‍රතිපත්ති පාවා දීමක් ආයතක්‍රම නැත්නම් තමන් එතරම් එකඟ නොවන ක්‍රම ඔස්සේ මුදල් ඉපයීමකට මුදල් සෙවීමකට උනන්දු වීමක් මෙහිදී පෙනෙන්නට තිබෙනවා. එය එතරම්ම සුබ තත්ත්වයක් නොවන බවයි පැවසීමට ඇත්තේ. කොහොම නමුත් යම් අභියෝගාත්මක කටයුතු හමු වෙන උෂභ ලග්න කරුවන් කිසිසේත් පැන දුවන්නේ නැහැ. ඒවා ඉෂ්ට කර ගැනීමට, ඒවා සාර්ථක කර ගැනීමට හැකිතාක් වෙහෙසීමක් මෙහි පෙනෙන්නට තිබෙනවා. ඉදිරි සතියේදී විදිස්ගත වී සිටින උෂභ ලග්න කරුවන්ටද යහපත් තත්ත්වයක් පෙනෙන්නට තිබෙනවා. ඒ අයගේ මුදල්මය ශක්තියෙන් මූල්මය හැකියාවන් යම් වර්ධනය වීමක් අනුමාන කළ හැකියි. බොහෝ දුරට තමන් මෙතෙක් කළ යම් සැලසුම් ආදී වැඩිපුර තව තවත් ඔප්නැංවීමක්, ඒවා තවත් සාර්ථක ලෙස සැලසුම් කිරීමක් වැනි දේක සලකුණක් පෙනෙන්නට තිබෙනවා. විදිස්ගත උෂභ ලග්න කරුවන් නම් තරමක් මුදල් නාස්තිය අවම කරගත යුතුයි. මුදල් අතේ නොරැඳෙන අනවශ්‍ය දෙයට මුදල් නාස්ති වෙන ගතියක් විදිස්ගත උෂභ ලග්න කරුවන් තුළ දක්නට ලැබෙනවා. ඒවා නම් පාලනය කරගත යුතුයි. ලිං කැපීම්, ජලය සම්බන්ධ කටයුතු සම්පාදනය කර ගැනීම වැනි කටයුතු වලටද සුබ තත්ත්වයක් මෙහිදී පෙනෙන්නට තිබෙනවා. වත්ත සම්බන්ධයෙන් තමන්ගේ ගේ දොර යම් යතවත් කිරීම, එහි ඇති උෂ්ණාධික තත්ත්වයන් පාලනය කර ගැනීමට යම් සැලසුම් සකස් කිරීම වැනි තත්ත්වයන්ද මේ අතර පෙනෙන්නට තිබෙනවා. සමස්තයක් ලෙස උෂභ ලග්නයට ඉදිරි සතිය මිශ්‍ර ප්‍රතිඵලදායි සතියක්, සුබ කරගත යුතු සතියක්. සතිය ආරම්භයේදී පවතින රෝග බිය නම් සතිය අවසානයේ දක්වාම තරමක් දැඩිව පවතිනවා. සතිය අවසානයේදී මාරක තත්ත්වයන් පවා ක්‍රියාත්මක වීමට ඉඩ ඇති බැවින් හැකිතාක් සෞඛ්‍ය පැත්තගෙන නම් ඉදිරි සතියේදී උෂභ ලග්න කරුවන් සැරගිලිමත් විය යුතුයි. මිතුන ලග්නය, ලග්නාධිපති ලෙස බුධ ග්‍රහයා 12 වැනි තැන්පත් වෙමින් සඳු 5 වැනි තැන්පත් වෙමින් ආරම්භ වන ඉදිරි සතිය මිතුන ලග්න කරුවන්ට අදාළව ගත විට අලුත් දෙයක් සැලසුම් කරන බොහෝ දුරට ඉදිරියේ සම්බන්ධයෙන් අනාගතය සම්බන්ධයෙන් තරමක් දැඩි වූ, තරමක් ඍජු වූ තීරණයක් ගැනීමට උත්සාහ කරන ඒ සම්බන්ධයෙන් යම් සැලසුමක් සකස් කරමින් ආරම්භ කරන සතියක්. දරුඵල ආදී අපේක්ෂාවන් සිටින ඒ වයසේ සිටින මිතුන ලග්න කරුවන් ඒ සම්බන්ධයෙන් උනන්දු වීමක්, ඒ සම්බන්ධයෙන් ගෙදර දොර කතිකාවතක් සතිය ආරම්භයේදීම පෙනෙන්නට තිබෙනවා. එය තරමක සුබ ලක්ෂණයක්. කොහොම නමුත් දරුඵල අපේක්ෂාවන් සිටින මිතුන ලග්නයේ ගර්භණී කාන්තාවන් නම් තරමක් ප්‍රවේශම් විය යුතුයි. එයගේ දරු ගැබ සම්බන්ධයෙන් තරමක සුළු ගැටලුකාරී තත්ත්වයක් සතිය ආරම්භයේදී පෙනෙන්නට තිබෙනවා. බොහෝ දුරට ඒ අය තමන්ගේ ඉෂ්ට දේවතාවන්, තමන් අදහන වෙනත් දෙවි දේවතාවුන් සිහි කරමින් ආධ්‍යාත්මික පැත්තකට බර වෙනවා නම් එම බාධා වළක්වාගත හැකියි. අප පෙර සතියේ පැවසුව ලෙස ශරීර ශක්තිය ඉෂ වීමක් නම් ඉදිරි සතියේදී මිතුරු ලග්න කරුවන්ට අදාළව තදබල ලෙස පෙනෙන්නේ නැහැ.
බොහෝ දුරට තව තවත් ශක්තිමත් වීමක් Tamange තිබෙන ලෙඩ රෝග පවා එක්කෝ සංගවාගෙන නැත්නම් බොහෝ දුරට ඒවට අදාළ බේත් තෙත් ආදී ගෙන ශක්තිමත් කර ගැනීමට උත්සාහ කරන සතියක්. කේන්තිය නම් අධික වීමක්. ඉදිරි සතියේදීද මිතුරු ලග්න කරුවන් තුල දක්නට ලැබෙනවා බොහෝ දුරට Tamange අභ්‍යන්තර දේවල් සංගවී ඇති දේවල් පිට අයට නොපැවසීමට ඉඩ ඇති සතියක්. ඥාතීන් සමග සුළු ආරවුල් අඩදවර ඇතිවීමක් ඥාතීන්ගේ ක්‍රියාකලා සම්බන්ධයෙන් යම් විවේචනාත්මක දෘෂ්ටියකින් බැලීමක් වැනි දෙයක සලකුණක්ද පෙනෙන්නට තිබෙනවා. හැකිතාක් සුළු කෙටි ගමන් බිමන් යොදා ගන්නා සතියක්. ගෙදර නම් ඉන්න හිතෙන්නේම නැති සතියක්. විදේශගත වීම ආදී උත්සාහ කරන මිතුරු ලග්න කරුවන්ට ඉදිරි සතියේ බොහෝ දුරට විදේශගත වීම සම්බන්ධයෙන් යම් යම් කතිකාවත් යෙදෙන ඒ සම්බන්ධයෙන් බලාපොරොත්තු සඵල වීමට අදාළ කාරණා යෙදෙන සතියක්. විදේශගත වීමට ඌමනාවෙන් සිටින මිතුරු ලග්න කරුවන් ඉදිරි සතියේදී ඒ ගැන තරමක් උනන්දු වනවා නම් හොඳයි. මෙහිදී මිතුරු ලග්න කරුවන්ට අදාළව විශේෂයෙන් පැවසීමට යමක් තිබෙනවා. ඒ ඉදිරි සතියට පමණක් නොවේ ඉදිරි මාස දෙකටම වළංගු තත්ත්වයක්. තමන්ගේ රැකියාව ඉදිරි සතියේදී මිතුරු ලග්න කරුවන් තරමක් ප්‍රවේශම් කරගත යුතුයි. එක්කෝ රැකියාවේ වැඩ කටයුතු වැඩිවීමක් ඒ වායේ කටයුතු සඳහා ගෙදරින් පිට නැත්නම් දුර ප්‍රදේශ ආදී ගමන් කිරීමට සිද්ධ වීමක් රැකී රක්ෂා ආදීදී ප්‍රශ්න ගැටලු හදිසියේ කලකිරීම ආදී රදාල කාරණා සඵල වීමක් ඉෂ්ට වීමක් වැනි දෙයකට කාරණා යෙදෙනවා. එබැවින් හැකිතාක් ඉදිරි සතියේ මිතුරු ලග්න කරුවන් තමන්ගේ ඉවසීම ප්‍රගුණ කළ යුතුයි. අනවශ්‍ය දේවල් කතා නොකළ යුතුයි. කතා කළ යුතු දේ පමණක් කතා කළ යුතුයි. කේන්තියේ ආවේගශීලී ගතිය නිසා යම් අඩදබර පවා ඇතිකර ගැනීමට සලකුණු මිතුරු ලග්න කරුවන් තුළ ඉදිරි සතියේ දක්නට ලැබෙනවා. අප මෙවැනි විස්තර පවසන්නේ ඒවා පාලනය කර ගැනීමට මිස තව තවත් වැඩි කර ගැනීමට නම් නොවන බව මතක තබාගත යුතුයි. මේ මාස 26 දිනෙන් පසු සිදුවන බුදු මාරෝ සමග මිතුරු ලග්න කරුවන් තරමක් දුරදිග නොබලා අඥාන තීරණ ගන්නා ගතියක් පෙනෙන්නට තිබෙන බැවින් හැකිතාක් බාහිර සිද්ධ වන දේවල්, ගෙදරින් පිට සිද්ධ වන දේවල්, නැද හිත මිත්‍රාදී සමග සිද්ධ වන කතා බහ ආදීදී වචනයක් දෙකක් කතා කොට ගෙදරින් පිටත් වනවා නම් හොඳයි. ඒ තැනින් මාරු වනවා නම්, අයින් වනවා නම්, ඉවත් වනවා නම් හොඳයි. තමන්ගේ යාන වාහන එක්තැන් වන යාන වාහන සම්බන්ධයෙන් නඩත්තු කටයුතු යෙදෙන ගතියක්ද ඉදිරි සතියේදී මිතුරු ලග්න කරුවන් අපේක්ෂා කළ යුතුයි. විශේෂයෙන් රැකියාව ගැන ඕනෝට වඩා කලබල වීම අවශ්‍ය නැති සතියක්. කලබල වීමට කාරණා යෙදුනත් තමන් හැකිතාක් ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. වියදම් ආදීන තරමක් අධික සතියක්. වියදම් පාලනය කර ගැනීමට කොතරම් උත්සාහ කළත් බොහෝ දුරට ඒවා නම් ව්‍යර්ථ වී යාමට ඉඩ තිබෙනවා. ව්‍යාපාර ආදීදී නම් අලුත් නමක් සාදා ගන්නා ගතියක් පෙනෙන්නට තිබෙනවා. තමන් මෙතෙක් කරගෙන ආ තරමක ව්‍යාපාරික කටයුත්තක යම් දියුණුවක්, නම කියවීමක්, ප්‍රසිද්ධ වීමක්, එහි යම් කටයුත්තක් සමාජගත වීමක් වැනි දෙක ඉඩකඩක් පෙනෙන්නට තිබෙනවා. අලුත් ව්‍යාපාර ප්‍රවර්ධන කටයුතු සඳහා නම් ඉතාමත්ම සුබ සතියක්. සතිය මැද සහ විශේෂයෙන් සතිය මැද කාලයේ බදාදා බ්‍රහස්පතින්දා දින ආදීදී ලෙඩ රෝග ආදීන් තරමක් ප්‍රවේශම් විය යුතුයි. මුත්‍රාමාරු, හර්නිය වැනි තත්ත්වයන් ආදීන් පෙළෙන මිතුරු ලග්න කරුවන් ඒවට අදාළ බේත් හෙත් කරනවා නම් හොඳයි. ඒ ගැන තරමක වෙහෙසීමක් පෙනෙන්නට තිබෙනවා. විදේශගත වී සිටින මිතුරු ලග්න කරුවන් තමන්ගේ රට වෙනස් කිරීමට කෙටි කාලයකට මව් රටට පැමිණ යාමකට වැනි දෙයකට සිත යෙදවීමක් පෙනෙන්නට තිබෙනවා. විදේශගත වී සිටින මිතුරු ලග්න කරුවන් සමහර විට පදිංචි මාරු කිරීමක්, වෙනස් කිරීමක් වැනි දෙයකටද සිතවිලි සකස් කර ගැනීමකට ඉඩ තිබෙනවා. කොහොම නමුත් පොදුවේ සෑම මිතුරු ලග්න කරුවෙකුටම ලැබෙන උපදෙස් යහපත්ව පිළිගන්නවා නම් හොඳයි. හොඳ අයගේ උපදෙස් උදව් ලැබෙන සතියක්. එයින් ඵල ප්‍රයෝජන ගත යුතුයි. උගුර ආශිත හට ගන්න යම් සිරවීම, ආසාත්මිකතා, යම් ඉස්මෝල්යම් විශේෂයෙන් ජලයේ ඉස්මෝල්යම් ආදී තත්ත්වයන්ගෙන් මිතුරු ලග්න කරුවන් ඉදිරි සතියේදී තරමක් ප්‍රවේශම් විය යුතුයි. ගෙදර දොර ගිනි ගැනීම් ආදී ලක්වීම ඉඩ ඇති බැවින් මිතුරු ලග්න කරුවන් ඉදිරි සතියේදී හැකිතාක් තමන්ගේ ගිනි ගන්නා සුළු දේවල් ඈත්කොට තබනවා නම් හොඳයි. උෂ්ණාදීක රෝග නම් වැඩිපුර ඉස්මතු වීමක් පෙනෙන්නට තිබෙනවා. චර්ම රෝගත් ඒ අතර තිබෙන බව මතක තබා ගත යුතුයි. මිතුරු ලග්නේ දරුවන් තරමක කේන්ති අධික වීමක්, වැඩ අධික වීමක් නිසා යම් අධික තෙහෙට්ටු ගතියක් ඉදිරි සතියේදී පිළිබිඹු කරනවා. දරුවන්ට තරමක් ස්වාධීනව තමන්ගේ කටයුතු කරගෙන යාමට ඉඩකඩ ලබා දෙනවා නම් හොඳයි. විවාහය ප්‍රවේශම් කරගත යුතුයි. කාල අතර සමග නිරන්තරයෙන් ගැටුම් ගැටලුවන් ඇතිවීමක් සතිය පුරාම පෙනෙන්නට තිබෙනවා. විවාහ යෝජනා ආදී රේතරම් යහපත් බවක් පෙන්වෙන්නේ නැත.
තිබෙන සම්බන්ධතාවද කැඩි බිඳ යාමට අදාළ කාරණා යෙදීමකට ඉඩ තිබෙනවා. ඒ වැදී හැකිතාක් ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. කටක ලග්නය ලග්නාධිපති ලෙස සඳු හතරවැනි තැන්පත් වෙමින් ආරම්භන ඉදිරි සතිය කටක ලග්න කරවන්න අදාළව ගත් විට තරමක වෙහෙස කර වැඩ අධික වන සතියක් වනවා. ඒ වැඩ සියල්ලට දැඩි අදිෂ්ඨානෙන් දැඩි ඌමනාවෙන් උනන්දුවෙන් මුහුණ දෙන ගතියක් පෙනෙන්නට තිබෙනවා. රැකී රක්ෂා ආදීයේදී සුබ ආරංචි ලැබීමක් ඉදිරි සතියේදී කටක ලග්න කරවන්න අපේක්ෂා කළ යුතුයි. බොහෝ දුරට එයින් තමන්ට අනාගතේ සකසා ගැනීමට අදාළ කාරණා යෙදෙන බව බොහෝ කටක ලග්න කරවන් විශ්වාසයෙන් යුතුව තීරණ ගන්නවා දැනගන්නවා. ඉදිරි සැලසුම් ආදී පවා ඉතාමත්ම සියුම සූක්ෂම සැලසුම් කරන සතියක්. එයින් ලොකු ගැටලුවක් පෙන්වුම් කරන්නේ නැහැ. ව්‍යාපාර ආදීයේදී අලුත් අලුත් ව්‍යාපාරික අවස්ථා සඳහා උනන්දු වීමක් උත්සාහ කිරීමක්ද මෙහිදී පෙනෙන්නට තිබෙනවා. බොහෝ දුරට තමන්ගේ ව්‍යාපාර සඳහාම වැඩි නැඹුරුවක් කැමැත්තක් වැඩි උනන්දුවක් දක්වමින් ඒවා දියුණු කර ගැනීමටද වෙහෙසෙන සතියක්. ඉදිරි සතියම සාමාන්‍යයෙන් කටක ලග්නයේ ඕනම කෙනෙකුට සුබමදායි සතියක්. මෙහිදී ලොකුම ගැටලුව වන්නේ තමන්ගේ ඥාතීන්ට අටගන්න යම් රෝග විපත් අනතුරු ආබාධ ආදී හේතුවෙන් ඇතිවන සිත්තැවුල් සහ පීඩාකාරී තත්ත්වයන් වැඩිවීමයි. ඒ තරම් ගණන්ගත යුතු තත්ත්වයක් නොවේ. තාවකාලිකව ඒවාට මුහුණ දීමට අදාළ විශේෂයෙන් තමන්ගේ ඥාති හිතමිතරාදීන් කිට්ටුවන්තයන් ලෙඩ වන විට අසනීප වන විට ඒ අයට තමන්ගේ උදව් අවශ්‍ය වන විට කැමැත්තෙන් ඒවා ලබා දීමට උනන්දු වනවා නම් මේ අපලයක් වන්නේ නැති බව මතක තබා ගත යුතුයි. විදේශගත වීම ආදී උත්සාහ කරන කටක ලග්න කරුවන්ට සුබ සතියක්. කොහොම නමුත් අධ්‍යාපන කටයුතු ආදී නම් ඊතරම් යහපත් බවක් පෙන්වුම් කරන්නේ නැහැ. විදේශ අධ්‍යාපන හෝ උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් උනන්දු වන කටක ලග්න කරුවන්ට නම් ඇත්තේ තරමක අයහපත් පුවත් ඇසීමට සිද්ධ වීමක්. තමන්ගේ එම කටයුත්තක් මාසයකට දෙකකට කල් දෙවීමකට සිද්ධ වීමක් කියන දෙක සලකුණක් මෙහි සැඟවී පවතිනවා. කොහොම නමුත් ප්‍රාථමික අධ්‍යාපන කටයුතු හෝ අධ්‍යාපන සම්බන්ධයෙන් කරන තරමක් සියුම් සැලසුම් ආදී නම් ගැටලුවක් වන්නේම නැහැ. බොහෝ දෙනා ඇසුරු නිසරු කරන සතියක් ආශ්‍රය කරන අය සම්බන්ධයෙන් තරමක කුකුසක් සැකයක් තරමක බියක් තමන්ට ඒ අයගෙන් වන අසාධාරණකම් හේතුවෙන් යම් උබෝතෝකෝටි බවක්ද සහිතව ඉදිරි සතිය ගත වෙනවා. විදෙස්ගත වී සිටින කටක ලග්න කරුවන් බොහෝ දුරට තරමක රැකී රක්ෂා ආදීට වෙහෙස වීමක් මහන්සි වීමක් අනුමාන කළ යුතුයි. විදෙස්ගත වී සිටින කටක ලග්න කරුවන් රැකියා මාරු කිරීමක් වෙනස් කිරීමක් රැකියා සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගැනීමට උනන්දු වීමක් උත්සාහ කිරීමක් වෙනි දෙක සලකුණක්ද මෙහි අභ්‍යන්තරයේ ගැබ් වී තිබෙනවා. හැකිතාක් රැකියාවනම් ප්‍රවේශම් කරගත යුතුයි. ඔබ විදෙස්ගත වී සිටින කටක ලග්න කරුවෙක් නම් තමන්ගේ ආයතන ප්‍රධානියා තමන්ට අලුතින් පවරන යම් බැරෑරුම් දැඩි තද වගකීම් ආදී සතුටින් බාරගෙන ඉෂ්ට සිද්ධ කරනවා නම් හොඳයි. ඒවාට තර්ක කිරීමට යෑම ඒවා සම්බන්ධයෙන් පැටලිලි සකස් කර ගැනීමට යෑම තමන්ගේ වෘත්තීය අනාගතයට වෘත්තීය පැවැත්මට ඊතරම් යහපත් නොවන බව මතක තබා ගත යුතුයි. සාමාන්‍යයෙන් පොදුවේ සෑම කටක ලග්න කරුවෙකුටම ඉදිරි සතියේ ආරම්භයේ සිටම යම් සතුරු කරදර සතුරු විපත් අලුතින් සතුරන් ඇතිවීම යැනි දෙයක කාරණාද ඉෂ්ටවීමින් තිබෙනවා. ඒවා එසේ වීමට අදාළ කාරණාද යෙදීමකට ඉඩ තිබෙනවා. බොහෝ දුරට තමන් පසුගිය සතියේ කිවෝ යම් බොරුවක් අනුන්ව රැවටූ අවස්ථාවක් අතටම හසුවීමක් ඒ සමාජගත වීම නිසා අලුත් සතුරන් ඇතිවීමක් වැනි දෙයක්ද අපේක්ෂා කළ යුතුයි. තමන්ගේ තත්ත්වයේ ගෞරවය හීනවන බැවින් අනුන්ට තමන් පැවසු යම් බොරුවක් සමාජගත වීමකට ඉඩ තිබෙනවා. එවැනි තත්ත්වයන්ගෙන් ආරක්ෂා වේ යුතුයි. විදේශගත වීම ආදී උත්සාහ කරන කටක ලග්න කරවන්ට යහපත් බවක් මෙහිදී පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා. එයාගේම උත්සාහයන් බොහෝ දුරට මැයි මාස 26 වෙනිදාන් පසු සාර්ථක වීමට අදාළ කාරණා පෙනෙනවා. ඒවාට උත්සාහ කළාට කිසිම ගැටලුවක් නැත. ගෙදර දොර ගිනි විපත් යම් ගෙදර දොර හටගන්නා විදුලි කාන්දු වීම ආදීන් ප්‍රවේශම් විය යුතුයි. ඒවා නිසා යම් අනතුරකට ලක්වීමක් වැනි දෙයක සලකුණක්ද කටක ලග්නයට අදාළව පෙනෙන්නට තිබෙනවා. වඳින්න යන දේවල් නම් ඉහි කඩන් වැටීමක් යාළුවෙකුට උදව්වක් කිරීමට ගොස් එක්කෝ ඇපයකට අසං කිරීමට ගොස් යම් අමාරුක වැටීමක් වැනි දෙක සලකුණක් තිබෙන බැවින් යාළුවන්ට ඇපෝල් අසං කිරීම ආදීදී විශේෂයෙන් ප්‍රවේශම් විය යුතුයි. එවැනි අවස්ථා යෙදෙනවා. එහෙත් එහිදී ඒවා වරද්දා නොගැනීමට තමන් වග බලා ගත යුතුයි. රැකී රක්ෂා ආදී සම්බන්ධයෙන් නම් ඇත්තේ ඉතාමත්ම සුබදායි තත්වයක්. විවාහ යෝජනා ආදී පැමිණෙන ගතියක් ඉදිරි සතියේදී
කටක ලග්න කරුවන් අපේක්ෂා කළ යුතුයි සාමාන්‍යයෙන් පවතින විවාහ යෝජනා ස්ථිර වීමක් ස්ථිරසාර වීමක් වැනි දෙක සලකුණුද ඒ අතර තිබෙනවා කටක ලග්න කරුවන් ඉදිරි සතියේදී විවාහය සම්බන්ධයෙන් උනන්දු වුණාට ගැටලුවක් නැත දරුපල ආදී රස ඉදිරි සම්බන්ධයෙන් යම් ඇති කර ගන්නා බලාපොරොත්තු ආදීට ඊටමත්ම යහපත් බවක් පොදුවේ පැවසීමට හැකියි ආගම දහමට නම් උනන්දු වීමට අවස්ථාව නොලැබෙන සතියක් ආධ්‍යාත්මික පැත්තට වඩා තමන්ගේ භෞතික දේවල් වත්කම් වැඩි කර ගැනීමට වෙහෙසෙන සතියක් සිංහ ලග්නයේ ලග්නාධිපති රේස රවි ග්‍රහය 10 වැන්නේ තැන්පත් වෙමින් සඳු 3 වැන්නේ තැන්පත් වෙමින් ආරම්භ වන ඉදිරි සතියේ සිංහ ලග්න කරුවන්ට අදාළව ගත විට සුබ සතියක් සතිය ආරම්භයේදීම තමන් මෙතෙක් කල යෙදී සිට යම් රාමුගත තත්ත්වයකින් තමන්ගේ මාන්නේ උද්දච්චකම හේතුවෙන් තමන් සාදාගත් යම් රාමුවකින් නිදහස් වීමට උත්සාහ කරන සතියක් ඒ සඳහා බාහිර අයගේ උදව් උපකාර පිට අයගේ උපදෙස් ආදී බොහෝ දුරට තරමක් දැඩිව බලපානවා රාමුවෙන් නිදහස් වීමක් යනු තමන්ගේ ගෞරවණීය බව තමන්ගේ තත්ත්වයේ වැඩිපුර ඉස්මතු වීමක් බවද සිංහ ලග්න කරුවන් මෙහිදී මතක තබා ගත යුතුයි රැකී රක්ෂා ආදී ඉදාමත්ම සුබ සතියක් අලුත් අලුත් රැකියා මාර්ග විවරණ සතියක් අලුත් රැකියාවන් සඳහා යම් ආරාධනා ලැබීමක් ඒ සම්බන්ධයෙන් තමන් උනන්දු වීමක්ද පෙනෙන්නට තිබෙනවා තරමක යාළු මිත්‍රාදීන් වැඩිවීමක් ඇසුරු නිසුරු කරන අයගේ යම් වැඩිවීමක් සමාජශීලී වීමක් මෙහිදී අනුමාන කළ යුතුයි තමන්ගේ කාරුණික බව මානුෂීයවාදී ගුණාංග ආදී වැඩිපුර ඉස්මතු වන සතියක් ඒ හේතුවෙන්ම සමාජයේ මෙතෙක් තමන්ට යම් කෙනෙහිලිකම් කළ තමන්ගේ කටයුතු සම්බන්ධයෙන් විවේචනය කළ බොහෝ දෙනෙක් නැවත තමන් වෙත ලංවීමක් ඉදිරි සතියේදී අපේක්ෂා කළ හැකි සතිය ආරම්භයේදීම අලුත් ව්‍යාපාරික අවස්ථාවක් ගැනද උත්සාහ කිරීමක් උනන්දු වීමක් සිංහ ලග්න කරුවන් තුළ දක්නට ලැබෙනවා යම් කෙටි ගමනක් කොහේ හෝ යෑමට සැලසුම් කිරීමක් වැනි දෙයක්ද සතිය ආරම්භයේදීම පෙන්눔 කළත් ඒවායේ යෙදීමට නම් යම්ම් බාධා එදෙනවා එනම් ගමන් විමන් යාමට නම් ඊතරම් සුබම තත්ත්වයක් මෙහිදී පෙන්눔 කරන්නේ නැත එනම් ගමන් විමන් යාමට අවස්ථාවක් නැති බවයි එහෙත් මෙහිදී ගෙදර දොර අලුත් වැඩියා කිරීම ඒවායේ නඩත්තු කටයුතු ආදිය සඵල කර ගැනීම ගෙදර දොර සම්බන්ධයෙන් කරන සෑම කටයුත්තක් සාර්ථක වීම වැනි දෙක සලකුණක් පෙනෙන්නට තිබෙනවා සිංහ ලග්නයේ අධ්‍යාපන කටයුතු ආදී යෙදෙන දරුවන්ට විශේෂයෙන් තමන්ට හොඳ ගුරුවරයෙක් මුණ ගැසෙන සතියක් ඒ හේතුවෙන් උද්දාමයට පත්වීමක් තිබෙනවා ඉදිරි සතියේදී උසස් අධ්‍යාපන කටයුතු ආදියට ඉතාමත්ම සුබ බවක් පෙනෙන්නට තිබෙනවා එහෙත් ප්‍රාථමික අධ්‍යාපන කටයුතු එනම් අපොස සාපලට පෙර යෙදෙන අධ්‍යාපන කටයුතු ආදී අදාළව නම් තරමක පසුබෑමක් සිංහ ලග්න කරුවන්ට අදාළව ඉදිරි සතියේදී පෙනෙන්නට තිබෙනවා හදිසියේ කුමක් හෝ තමන්ගේ කටයුත්තක් නැත්නම් කුමක් හෝ බාධාවක් නිසා මෙතෙක් යෙදුණු එම ප්‍රාථමික අධ්‍යාපන කටයුතු වෙනස් කිරීමට සිද්ධ වීමක් ඒවා මාරු කිරීමට සිද්ධ වීමක් වැනි දෙයක සලකුණක්ද ඒ අතර පෙනෙන්නට තිබෙනවා එහෙත් උසස් අධ්‍යාපන කටයුතු ආදී නම් ඉතාමත්ම යහපත් බවක් මෙහිදී පැවසිය යුතුයි කලා කටයුතු නිර්මාණ කටයුතු විශේෂයෙන් වාද්‍ය භාණ්ඩ ආදී වැයීම් ආදී කටයුතු සඳහා ඉතාමත්ම සුබ සතියක් බොහෝ දුරට සිංහ ලග්න කරුවන් ඉදිරි සතියේම අලුත් වාද්‍ය භාණ්ඩයක් කුමක් හෝ තමන්ගේ අතපය වේසා අතපය දිගහැර කරන යම් කලා කටයුත්තක් වෙනි දෙක සලකුණක් පෙන්වන්නට තිබෙනවා බොහෝ දුරට එහිදී පෙනෙන්නට ඇත්තේ වාද්‍ය භාණ්ඩයක් මිලදී ගැනීමක් ඒවා වාදනය කිරීම උත්සාහ කිරීමක් වෙනි දෙයක් විය හැකියි යාන්ත්‍රික කාර්මික තාක්ෂණික ශේෂ්ත්‍රයන්ට අදාළ වෘතීන් ආදී යෙදෙන අයටද අලුත් අලුත් රැකියා මාර්ග විවරවන අවස්ථා යෙදෙන සතියක් වනවා මෙහිදී ඉදිරි සතියකම කාලයේ සිංහ ලග්න කරුවන් කිසිම සැලසුමක් නැතිව ගමන් කරන බවක් පෙනෙන්නට තිබෙනවා මෙතෙක් කල සිරි කරගෙන සිටි තද කරගෙන සිටි යම් සැලසුම්කාරී දේවල් ඉදිරි සම්බන්ධයෙන් කළ අනවශ්‍ය සැලසුම් බොහෝමයක් ගැන දෙවරක් සිතා බලන්නට වන ඉදිරිය ගැන ඕනොඩර සැලසුම්කට පළක් වේද යන්න ගැන නිතරම තමන්ටම යම් දෝෂාරෝපණය කරගන්නා සතියක් උබතෝ කොටිය ගත වීමක් සතිය පුරාම පෙනෙන්නට තිබෙනවා ගමන් විවාහ න්‍යායට උවමනා වුණත් ඒ සඳහා අවස්ථාවද යෙදෙන බව පෙනෙන්නට නැහැ ඉදිරි සතියේදී සිංහ ලග්න කරුවන් විශේෂයෙන් විදේශගත වී සිටින සිංහ ලග්න කරුවන් තමන්ගේ වෘත්තීය සම්බන්ධයෙන් තරමක වැඩිපුර උද්දාමයට පත්වන සතුටින් ගත කරන බවක් පෙනෙන්නට තිබෙනවා විදේශගත සිංහ ලග්න කරුවන්ට අලුත් අලුත් රැකියා මාර්ග විවරීමක් රැකියාවේ උපදේශන හෝ තරමක ගෞරවනීය තනතුරක් එනිදයක් ලැබීමට අදාළ කාරණා සඵල වීමක් මෙහිදී අනුමාන කළ යුතුයි
විනිස්කර සිංහලක නගරවන්ටද ඇත්තේ යහපත් තත්ත්වයක්. එහෙත් වියදම් අධික වීමක් නම් සතිය අගදී පෙනෙන්නට තිබෙන බැවින් වියදම් ආදිය නම් විදේශගත සිංහලක නගරවන් තරමක් පාලනය කරගත යුතුයි. ප්‍රේම සමන්ත ආදීට තරමක බාධා පැමිණීමක් සතිය ආරම්භයේදී පෙන්눔 කළත් සතිය අගදී ඒවා කතා බහ කොට निराකරණය කරගත හැකි තත්ත්වයක්ද පෙනෙන බැවින් ඒවා සම්බන්ධයෙන් කලබල වීම නම් අවශ්‍ය නොමැති බව පැවසිය යුතුයි. සිංහලග්න කරුවන්ගේ පියා හෝ මව් සම්බන්ධයෙන් පැවතියම ගැටලුකාරී තත්ත්වයක්ද විසඳීමක් ඉදිරි සතියේදී බලාපොරොත්තු විය හැකි අපේක්ෂා කළ හැකි. ඒ අය මෙතෙක් තමන්ට ලබා දුන් හෝ ඒ අයගෙන් තමන් බලාපොරොත්තු වෙන සිටි යම් කටයුතු සම්බන්ධයෙන් මෙතෙක් පැවතියම ගැටලුකාරී තත්ත්වයක निराකරණය වීමක් දේපල වත්කම් ලැබීම් ආදී අදාළව කතිකාවතක් සාකච්ඡාවක් ඇතිවීමක්ද පෙනෙන්නට තිබෙනවා. සිංහලග්නට එහි වාසි අත්වීමක් මෙහි අනුමාන කළ හැකි. ගෙදර දොර ගැන සම්බන්ධයෙන් උනත් උනන්දු වැඩි සතියක් එහෙත් රැකියා කටයුතු අධික වීමක් වැඩ අධික වීමක් නිසා සමහර විට ගෙදර දොර ගැන බලන්නට සොයන්නට ගෙදර පැමිණෙන්නට වෙලාවක් වේවි දැන සැකසයිදයි. ඉදිරිය ගැන කිසිම දෙයක් ගැන ඍජු කෙලින් තීරණයක් නම් නොගන්නා බව මතක තබා ගත යුතුයි. සෑම දෙම අනාගතයේ ඉදිරියට පසුවෙනිදාට කල් දමන ගතියක් නම් සතිය පුරාම සිංගලකර කරවන් තුල දක්නට ලැබෙන ස්වභාවික තත්ත්වයක්. කන්‍යා ලග්නයේ ලග්නාධිපති ලෙස බුධ ග්‍රහයා නවවැන්නේ තැන්පත් වෙමින් සඳු දෙවැන්නේ තැන්පත් වෙමින් ආරම්භ වන ඉදිරි සතියේ කන්‍යා ලග්න අදාළව ගත විට විශේෂයෙන් මිශ්‍ර ප්‍රතිඵලදායි සතියක්. පපු ආශිත පීඩාවන් පපු ආශිත බාධාවන් විශේෂයෙන් හෘද ආබාධ හෝ ප්‍රෙෂර් ආදී තත්ත්වයන් ආදීන් පීඩා විඳින කන්‍යා ලග්න කරුවන් සතිය ආරම්භයේ සිටම තරමක් ප්‍රවේශම් විය යුතුයි. තරමක් තමන්ට කේන්ති අධික කාරණාද බාහිරින් සිද්ධවන ගතියක් පෙනෙන්නට තිබෙනවා. රැකී රක්ෂා ආදී දේ වුණත් යම් බර වැඩිවීමක් වැඩ වැඩිවීමක් ඒවායේ ඇතිවන යම් යම් ප්‍රශ්න පීඩාකාරී තත්ත්වයන් තමන්ගේ කර මතරම පැමිණීමක් වැනි දෙයක් ඉදිරි සතියේදී කන්‍යා ලග්න කරුවන් අපේක්ෂා කළ යුතුයි. ඒ හේතුවෙන් තමන්ගේ ශරීරය ගැන ඇඟ ගැන ශරීර අභ්‍යන්තරයේ තත්ත්වයන් ගැන තමාට සිතන්නට නොහැකි තත්ත්වයක් පෙනෙන්නට තිබෙනවා. ඒ හේතුවෙන්ම යම් යම් සෞඛ්‍ය පැත්තේ පිරිහීමක් පපුව ආසිත අසනීප සක්‍රිය වීමක් වැනි දෙයක සලකුණක් අපේක්ෂා කළ යුතුයි. කකුලක් කැඩෙන්නට බිඳෙන්නට විශේෂයෙන් ධන හිසක් සම්බන්ධයෙන් හදිසි ආබාධයක් සක්‍රිය වීමට වැනි දෙයකට දිරකඩක් පෙන්වුම් කරන බැවින් ඒ වයින් නම් තරමක් කන්‍යා ලග්න කරුවන් ප්‍රවේශම් විය යුතුයි. නිතර තුවාල හට ගැනීම තුවාල වීම හදිසි අනතුරු ආදී ලක්වීම සඳහාද වැඩි ඉඩක් ඉදිරි සතියේදී කන්‍යා ලග්න කරුවන් තුළ දක්නට ලැබෙනවා. ව්‍යාපාර ආදීයේදී ඉතාමත්ම හොඳ යහපත් ප්‍රායෝගික වන සැලසුම් තමන්ගේ මනසට එන සතියක් ඒවා ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන සතියක් විදිස්ගත වීම ආදී උත්සාහ කරන කන්‍යා ලග්න කරුවන්ටද සුභ ආරංචි ලැබෙන සතියක් බොහෝ දුරට තමන් විදිස්ගත වීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට මූලික කාරණාවක් ඉදිරි සතියේදී අනිවාර්යෙන් ඒකාන්ත වශයෙන් යෙදීමට තිබෙනවා. පිනට දහමට ආගම දහමට වැඩිපුර බර වීමක්ද ඉදිරි සතිය තුලද කන්‍යා ලග්න කරුවන් තුල දක්නට ලැබෙනවා. තමන්ගේ තියෙන දේවල් එළියට විසකර දැමීමට එක්කෝ පරිත්‍යාග කිරීමට වැඩි පෙළඹීමක් ඉදිරි සතියේම කන්‍යා ලග්න කරුවන් තුල දක්නට ලැබෙන සුවිශේෂී තත්ත්වයක්. ගෙදර දොර මාරු කිරීමක් පදිංචි වෙනස් කිරීමක් වැනි දෙයකට දැඩිව සිතිරි සකස් වීමක්ද ඉදිරි සතියේදී පෙනෙන්නට තිබෙනවා. ඒ ගැන අන් අය සමගද කතා බහ කිරීමක් දක්නට ලැබෙනවා. ඥාතීන් සමග යම් අඩදබර ඇති කර ගැනීමක් විශේෂයෙන් තමන්ගේ කාලාත්‍රයගේ පාර්ශවයේ නැන්දලා මාමලා සමග යම් අඩදබර ඇති කර ගැනීමක් බොහෝ දුරට අපේක්ෂා කළ යුතුයි. තමන් කාලාත්‍රයගේ ගෙදරක රැඳී සිටිනවා නම් තමන්ගේ තැනකටම යා යුතුය යන්න දැඩි තීරණයකට පැනබීමක් එළඹීමක් වෙන දෙක සලකුණක්ද පෙනෙන්නට තිබෙනවා. එහෙත් හදිසියේ පදිංචිය මාරු කිරීම නම් නුසුසු බව කන්‍යා ලග්න කරුවන් ඒකාන්ත වශයෙන් මතක තබා ගත යුතුයි. රැකී රක්ෂා සම්බන්ධයෙන් තරමක් දැඩිව කැපවන්නට වන සතියක් රැකියාවම ජීවිතය කර ගැනීමට සිද්ධ වන සතියක්. එහි ඇතිවන යම් අඩලුහුඬුකම් ගැටලුකාරී තත්ත්වයන් තමන්ගේ කරමතර පැටවීම පැමිණීම එයට මූලික හේතුවයි. තරමක දීර්ඝ ගමනක් විදේශ ගමනක් වැනි දෙයක් සැලසුම් කිරීමකට ඉඩ තිබෙනවා. නැත්නම් පරණ දුර නෑයෙකු හම්බ වීමට දුර ප්‍රදේශයක සිටින ඥාතියෙකු සමග යම් සහසම්බන්ධතා ගොඩනගා ගැනීමට දුර ගමනක් දුර චාරිකාවක් වැනි දෙයක් සැලසුම් කිරීමට ඉදිරි සතියේදී කාරණා යෙදෙන බව පැවසිය යුතුයි. කොරෝනා තත්ත්වයන් වෛරස් තත්ත්වයන් ආදී හේතුවෙන් රට වසා තිබුණත් තමන් කෙසේ හෝ ඒ වයින් රිංගාගෙන යාමකට ඉඩ තිබෙනවා. සතිය ආරම්භයේදීම පවතින මූල්‍යමය ගැටලුවක් මුදල්මය ප්‍රශ්නයක් හේතුවෙන්
සිත්තැවුල් ආදී දක්නට ලැබුණත් ඒවාද වැඩිපුර ඇඟට නොගෙන සිටිනවා නම් හොඳයි. ප්‍රෙෂර් ආදී තත්ත්වයන් සහ පපුව අසිනීප ආදී තත්ත්වයන්ගෙන් ප්‍රවේශම් විය යුතු බව තුන්වෙනි වරටත් අපට ප්‍රවේශීමට සිද්ධ වෙනවා. විදේශගතවී සිටින සිංහල ලග්න කරුවන්ටද සමාන විදේශගතවී සිටින කන්නය ලග්න කරුවන්ටද රැකියාව සම්බන්ධයෙන් ඇත්තේ ඉතාමත්ම සුබවාදී තත්ත්වයක්. එහිදී අලුත් රැකියා මාර්ග විවර වන අතර තමන් සම්බන්ධයෙන් ඇති අන් අයගේ පවතින උනන්දු වැඩිවීමක් අනුමාන කළ යුතුයි. බොහෝ දුරට සතුරන් මිතුරු වීමක් සතුරන් සම්බන්ධයෙන් පැවතියම් ආකල්ප අලුත් වීමක් වෙනස් වීමක් කෙනෙක් දෙක සලකුණක්ද සතිය ආරම්භයේ සිට පෙනෙන්නට තිබෙනවා. විදේශගත කන්නය ලග්න කරුවන් අලුත් ව්‍යාපාරයක් කෙනෙක් දෙකට අත ගැසීමක් කෙනෙක් දෙකටද සිත යෙදෙවෙනවා. රට මාරු කිරීමක් වෙනස් කිරීමක් ප්‍රාන්තයේ වෙනස් කිරීමක් වැනි දෙයකට ඉඩකඩක් පෙන්වුම් කරනවා. ගමන් බිමන් යෑමට ඇවිදීමට රුචිකත්ව දැක්වීමක් ඉදිරි සතියේදීද විදේශගත කන්න ලග්න කරුවන් තුළද දක්නට ලැබෙන සුවිශේෂී තත්ත්වයක්. අධ්‍යාපන කටයුතු ආදීදීද ඉංජිනේරුමය යාන්ත්‍රික තාක්ෂණික ආදී ශේෂණයට අදාළ උසස් අධ්‍යාපන කටයුතු ආදී යෙදෙන කන්න ලග්න කරුවන්ට සුබ බවක් පෙන්වුම් කළත් ඉන් පරිබාහිර විෂයන් සඳහා නම් ඊතරම් යහපත් බවක් පෙන්ෙන්නේ නැත. සාම්ප්‍රදායික විද්‍යාවන් බොහෝ දුරට කලා හෝ තරමක නිර්මාණශීලී පැත්තට අදාළ එම විද්‍යාවන් ආදීර ඊතරම්ම යහපත්ත්වයක් පෙන්වුම් කරන්නේ නැත. විවාහ දිවියේදී නම් දෙදෙනා අතර අඩදබර අධික වීමක් අනුමාන කළ යුතුයි. ඉවසීමෙන්ම තීන්දුව තීරණ ගත යුතුයි. IT තාක්ෂණික කටයුතු පරිපාලන සංනිවේදන ආදී ශේෂණයට අදාළ වෘත්ති අපේක්ෂාව සිටි අයට නම් සුබ ආරංචි ලැබීමක් එයගේ රැකියාව අවස්ථා එක්කෝ අලුත් වීමක් නැත්නම් රැකියාවේ උසස් වීම තනතුරු තාන්නමාන ආදී ලැබීමට අදාළ කාරණා සඵල වීමක් ඉදිරි සතියේදී බලාපොරොත්තු විය හැකි ඒවා සම්බන්ධ සුබ තත්ත්වයක් පෙනෙන්නට තිබෙනවා. කොහොම නමුත් අලුත් භාෂා ඉගෙන ගැනීම භාෂා සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම වැනි දෙයකටද කන්නය ලග්න කරුවන් පෙළඹීමක් ඉදිරි සතියේදී පෙනෙන්නට තිබෙනවා. ඒවායේ වාසි ලැබීමක්ද පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන් සංනිවේදනාංශ හෝ භාෂා සම්බන්ධයෙන් නිපුණතා ඇදෑරීම් ආදී උනන්දු වන කන්න ලග්න කරුවන් ඊට මූල ආරම්භයක් ඉදිරි සතියේදී යොදා ගන්නවා නම් හොඳයි. කේන්තිය හැඟීම් ආදී පාලනය කර නොගත්තොත් තමන්ගේ සෞඛ්‍ය ගැන තරමක පිරිහීමක් තිබෙන බව පමණක් මේදී තදබල ලෙස කන්න ලග්න කරුවන් මතක තබා ගත යුතුයි. කොහොම නමුත් අනුන් උදෙසා වන පරිත්‍යාගකාරී තත්ත්වයන් නම්‍යශීලී තත්ත්වයන් දීම් පරිත්‍යාග කිරීම් පන්සල් විහෙර විහාරස්ථාන ආදීට පුද පූජාදී ලබා දීම් වැනි තත්ත්වයන් බොහොමයක් ඉදිරි සතියේදී කන්න ලග්න කරුවන් තුළ දක්නට ලැබෙනවා. තුලා ලග්නයේ ලග්නාධිපති ලෙස සිකුරු ග්‍රහයා හත්වැනි තැන්පත් වෙමින් සඳු ලග්නගත වෙමින් ආරම්භ වන ඉදිරි සතියේ තුලා ලග්න කරුවන්ට අදාළව ගත විට සතිය ආරම්භයේදීම තරමක උබෝතෝ කෝටික බවක් තරමක ඉදිරිය සම්බන්ධයෙන් හරියට තීන්දුවක් තීරණයක් ගැනීමට පටලැවෙන තත්ත්වයක් පෙන්නුම් කරනවා. මෙය තමන් සිතින් මවාගත් තත්ත්වයක් තරමක කේන්තියමක් තරමක උද්වේගකර හදිසි දේවල් පේනෙන්නට ඇති දේවල් ලෝකයේ තමන්ට අදාළ නොවන වෙනත් දේවල් හේතුවෙන් යම් කනගාටුවට පත්වීමක් අනවශ්‍ය ලෙස තැවීමක් වැනි දෙයක සලකුණක්ද සතිය ආරම්භයේ සිටම පෙනෙන්නට තිබෙනවා. විවාහ දිවියේදී සහ අනිකුත් පුද්ගලික දිවියේදී පැවති ගැටලු බොහෝමයක් නිරාකරණය වන සතියක්. ඒවා ඉතාමත්ම හොඳින් සාර්ථකව කතාබහ කොට විසඳාගත හැකි සතියක්. බොහෝ දුරට රැකී රක්ෂා ආදීදී තමන්ට යම් අලුත් රැකියා මාර්ග අවස්ථා විවර වීමක් විශේෂයෙන් උපදේශන ශේෂ්ත්‍ර පරිපාලන ශේෂ්ත්‍ර ආදී රදාල වෘත්ති ආදී යෙදෙන අයට එම කටයු සම්බන්ධයෙන් ධර්මක වැඩි නැඹුරුවක් නැත්නම් වැඩි උසස් වීම් ලැබීම වැනි දෙයකට අදාළ කාරණා සඵල වීමක්ද මෙහිදී තුලා ලග්න කරුවන් තුළ දක්නට ලැබෙනවා. බොහෝ දුරට මෙතෙක් කල තමන් ළඟ ඉදිරි තමට තරමක් කෙනෙහිලිකම් කර තරමක ලොකු තත්ත්වෙන් සිටි ලොකුකම් පෑ යහළු මිත්‍රාදීන් ආදීන්ගේ යම් නම්‍යශීලී වීමක් පිරෙන්නට වෙනවා. ඒ හේතුවෙන් තමන්ට යම් සමාජයේ ගෞරව ලැබීමක්ද අන් අයගේ පැසසුම් ලැබීමක්ද බලාපොරොත්තු යුතුයි අපේක්ෂා කළ යුතුයි. අධ්‍යාපන කටයුතු ආදීටද මෙහිදී ඉංජිනේරුමය තාක්ෂණික කටයුතු යාන්ත්‍රික තාක්ෂණික ආදී විෂයන්ට අදාළ අධ්‍යාපන කටයුතු සඳහා ඉතාමත්ම සුබ තත්ත්වයක් පෙනෙන්නට තිබෙනවා. ඒවා සඵල වීමක් මිස වෙනත් අධ්‍යාපන කටයුතු නිර්මාණශීලී කටයුතු සඵල වීමක් නම් මෙහිදී පෙනෙන්නට ඇති අවස්ථා අඩුයි. කෙටි ගමන් බහුල වශයෙන් දෙන ව්‍යාපාර ආදිය කටයුතු සම්බන්ධයෙන් තරමක වැඩිපුර වෙහෙසීමට සිද්ධ වන සතියක්. බොහෝ දුරට ව්‍යාපාර කටයුතු ආයතන වෙනස් වීමක් නැත්නම් ව්‍යාපාරික කාර්යාලය ස්ථානයේ වෙනස් කිරීමක් වැනි දෙයකට සිත සකස් වීමක්ද පෙනෙන්නට තිබෙනවා.
සහෝදරයන් සමග නම් තරමක් දැඩි අඩදවර ඇති කර ගැනීමක් මෙහි ඉදිරි සතියේ කාලේ පුරාම අනුමාන කළ යුතුයි. ඒ තරමක මාසයක් දෙකක් ඇදී පවතින තත්ත්වයක් ඉදිරි සතියේදී ආරම්භ වන ගැටුමක් හෝ පසුගිය සතියේදී ආරම්භ වූ ගැටුමක තව තවත් දුර දිග යාමක් ඉදිරි සතියේදී අපේක්ෂා කළ යුතුයි. සහෝදරයන් සම්බන්ධයෙන් තරමක ඉවසීමෙන් තීන්දුවකට තීරණයකට පැමිණෙනවා නම් හොඳයි. එක්කෝ පපුවේ වසනීපයක් හදිසි හෘද අබාධයක් නිසා සහෝදරයෙකුට මාරකයක් බාධකයක් සක්‍රිය වීමක් වැනි දෙයක්ද ඉදිරි සතියේදී අපේක්ෂා කළ යුතුයි. දරුවන්ට මුණ වරන්ට නම් එතරම් අයහපත් තත්ත්වයක් පෙන්눔 කරන්නේ නැත. දරුවන්ට තිබුණු බාධාවක් අපලයක් මේ මාස 26 වෙනිදාන් පසු විසඳෙන්නට අදාළ කාරණා යෙදෙනවා ඇත. යම් පරිත්‍යාගශීලී කටයුතු දන් දීම් ආදී කටයුතු බොහෝමයක්ද ඉදිරි සතියේදී යොදා ගන්නා බව පෙනෙන්නට තිබෙනවා. තමන්ට සමහර දේවල් සම්බන්ධයෙන් ඍජු තීරණයක් නැති බව හේතුවෙන් නැති තත්ත්වයේ හේතුවෙන් බොහෝ දුරට ආගමික කටයුතු ආධ්‍යාත්මික පැත්තෙන් යම් පිළිසරණක් පිහිටක් බලාපොරොත්තුෙන් එම දානමාන පරිත්‍යාගශීලී කටයුතු බොහෝමයක් යෙදෙන බව පෙනෙන්නට තිබෙනවා. විදිස්ගත වී සිටින තුලා ලග්න කරුවන්ටද ඉතාමත්ම උපදෝකටි ගැත්තෙන් උදාකරන සතියක්. පදිංච වෙනස් කිරීමක්, පදිංච මාරු කිරීමක්, ස්ථානය වෙනස් කිරීමක් එක්කෝ අඩුම තරමින් තමන්ගේ තිබෙන වාහනයක් හෝ විකිණීමක් පැවරීමක් වැනි දෙයකට සිත් සකස් වීමක් ඉදිරි සතියේ විදේශගත වී සිටින තුරා ලග්න කරුවන් තුල දක්නට ලැබෙන තත්ත්වයක්. ඒ ඇයට දේ නරකක් වන්නේ නැත. කොහොම නමුත් සතියේදී රැකියාව නම් ආරක්ෂා කරගත යුතුයි. පසුගිය සතියවල මෙන්ම ඉදිරි සතියේදී තුරා විදේශගත තුරා ලග්න කරුවන්ගේ රැකියාව සම්බන්ධ නියම් අරමුදයක් වැඩිපුර වෙහෙසීමක් මහන්සි වීමක් වැනි දෙයක සලකුණක් පෙනෙන්නට තිබෙනවා. බොහෝ දුරට ඉදිරි සතිය තුලා ලග්න කරුවන් යම් ගුප්ත දේවල් යම් ආධ්‍යාත්මික දේවල් සාත්‍ර යంత్ర මන්ත්‍ර කටයුතු ආදී සම්බන්ධයෙන්ද වැඩි උනන්දුවක් දක්වන සතියක්. දරුවන් අපේක්ෂාවෙන් සිටි තුලා ලග්න කරුවන්ට ඉතාමත්ම සුබ පුවත් ඇසීමක් ඒවා සම්බන්ධයෙන් තරමක සුබ ආරංචි ලැබීමක් වැනි දෙයක සලකුණක්ද පෙනෙන්නට තිබෙනවා. අවශ්‍ය දේ පමණක් කතා කරන සතියක්. අනවශ්‍ය දේවල් හැකිතා ගිල ගැනීමට උත්සාහ කරන සතියක්. කනක් ආශිතව විශේෂයෙන් ඇස හෝ කන ආශිත රතු වීමක් ඒ ආශිත යම් තුවාලයක් උෂ්ණාධික තත්ත්වයක් නිසා හට ගන්නා යම් අනතුරක් තුවාලයක් වෙන දෙක සලකුණක් ඉදිරි සතියේදී තුලා ලග්න කරුවන් අපේක්ෂා කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් තුවාල අනතුරු ආදීන් තරමක් තුලා ලග්න කරුවන් ප්‍රවේශම් විය යුතුයි. පපුවේ සිදුරු පපු ආශිත යම් ගැටලු පවතින තුලා ලග්න කරුවන්ගේ දරුවන් තරමක් ප්‍රවේශම් කරගත යුතුයි. ඒ දරුවන්ගේම සිදුරු ආදී හේතුවෙන් හට ගන්න යම් රෝග උස්සන්න වීමක් ඉදිරි සතියේදී බලාපොරොත්තු විය යුතුයි. හැකිතාක් එවැනි දරුවන් සිටින තුලා ලග්න කරුවන් එම දරුවන්ව ප්‍රවේශම් කරගත යුතුයි. මන්ද මානසික මට්ටමේ අසාමාන්‍යතාවය පවතින තුලා ලග්න කරුවන්ගේ එම දරුවන් සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. කාන්තා පාර්ශ්වයේ අය ඇසුරු කිරීමට වැඩි අවස්ථාවක් ඉදිරි සතියේදී පෙන්වන්නට තිබෙනවා. මෙය යම් ප්‍රේම සම්බන්ධ විවාහ ආදී අපේක්ෂා සිටි තුලා ලග්න කරුවන්ට නම් සුබ තත්ත්වයක්. කොහොම නමුත් ඒවා විවාහ යෝජනාම නොවීමකට ඉඩ තිබෙනවා. කාන්තා මිතුරියක් තමන්ට මුණ ගැසීමකට ඉඩ තිබෙනවා. කාන්තාවන්ටද තවත් මිතුරියන් වැඩි වෙන සතියක්, මිතුරන් අඩු වෙන සතියක්. සුනක ආදී සතුන්ගෙන් ප්‍රවේශම් විය යුතුයි. ගෙදරට සතෙක් රැගෙන එීමකට ඉඩ තිබෙනවා. සුරතල සතෙක් ඇති කිරීමේ සිතක් පහළ වීමක් සතියේ අග කාලේ සිට ආරම්භ වෙනවා. වෘශ්චික ලග්නයේ ලග්නාධිපති ලෙස අඟහරු අටවැන්නේ තැන්පත් වෙමින් සඳු 12 වෙනි තැන්පත් වෙමින් ආරම්භ වන ඉදිරි සතියේ වෘශ්චික ලග්න කරුවන්ට අදාළව ගත විට විශේෂයෙන් බොහෝ දුරට සතිය ආරම්භයේදීම තරමක හිර වුණු, තද වුණු, තරමක වෙහෙසුණු ස්වභාවයක් ඇතුව ආරම්භ වන සතියේදී ඒ හේතුවෙන්ම වෙනස් වීමකට, කොහේ හෝ ගමනක් යාමකට, ගෙදර කාලය ගත කිරීමකට අකමැත්තක් දක්වන, ගමනක් යාමකට කැමැත්තක් දක්වන සතියක් වනව ඇත. ආරම්භයේදීම කොහේ හෝ දුර ගමනක් සැලසුම් කරනවා ඇත. විශේෂයෙන් සිරගත වී සිටින වෘශ්චික ලග්න කරුවන්ට සුබ වන විට ලැබෙන සතියකි. නීතිමය පැත්තෙන් නීතියේ දඬුවන් ආදී අපේක්ෂාවෙන් සිටින විශේෂයෙන් නීතියෙන් යම වරදකරුවන් වූ වෘශ්චික ලග්න කරුවන් හට සිරගත වීමේ යෝග සක්‍රිය වන සතියකි. එහි දෙපැත්තම ඇත. වියදම් නම් අඩුයි. නාස්තිය හැකිතාක් අවම කරන සතියකි. රැකී රක්ෂා ආදී තමන්ට මෙතෙක් පැවති යම් කීර්ති නාමයක් ප්‍රසාදයක් අහිමි වීමේ ලකුණු පෙන්눔 කරයි. බොහෝ දුරට රැකියාව සම්බන්ධයෙන් තමන් තරමක්
තීරණාත්මක තරමක් අභියෝගාත්මක තීන්දුවකට තීරණයකට පැමිණීමේකට ඉඩ ඇත. රියදුරු වෘතීන් ගමන් විවන් ආදී එදින වෘතීන් බොහෝ දුරට තරමක් ඒකාකාරී නොවන වෙනස් වෙමින් යන බොහෝ දුරට අලවිකරණ ආදී වෘතීන් ආදී එදින අයට නම් හොඳයි. එවැනි වෘතීන් ආදී එදින අයගේ අලවිකරණ කටයුතු එවැනි රැකී රක්ෂා වෙනස් කිරීම මාරු කිරීම හෝ ගමන් විවන් යාම ජංගම කටයුතු ආදී රදාල කාරණා සම්බන්ධයෙන් නම් සඵල වීමක් පෙන්눔 කරයි. රැකියා ස්ථානයේ රැඳෙන්නට කැමැත්තක් නැත කොහේ හෝ යාමට සිත් වෙන ගතියක් ඉදිරි සතියේ කාලය පුරාම පෙන්눔 කරනවා ඇත. රැකියාවේ අනාගතය සම්බන්ධයෙන් තරමක අවිනිශ්චිතතා හට ගන්නවා ඇත. කොහොම නමුත් වෘශ්චික ලග්න කරුවන් පසුගිය කාලයේ මෙන් වැනි වැනි සිටින ගතිය නම් ඉදිරි සතියේදී පෙන්눔 කරන්නේ නැත. තරමක් ඍජු තීරණ ගන්නා ගතියක් තරමක් ඉදිරියේ සම්බන්ධයෙන් තරමක් තමන්ට අවිනිශ්චිතතා පෙන්눔 කළත් සිත ශක්තිමත් කොටගෙන තමන්ගේ ධෛර්යය තරමක් වැඩි කරගෙන ඉදිරියට යමේ ඌමනාවක් උනන්දුවක් වැඩිපුර බහුල වශයෙන් උච්චකරණ කරුවන් තුළ දක්නට ලැබෙනවා ඇත. ඒ සුභ ලක්ෂණයකි. කොයි දේ දෙස වුණත් සුභවාදී දෘෂ්ටි කෝණයෙන් බලන ගතියක් ඇත. විවාහ දිවියේ ආරවුල් ආදී ආරම්භ වීමකට ඉඩ ඇත. වචන හැමාවීම් දෙදෙන අතර හටගන්න එම ගැටුම් ගැටලු ආදීට මූලික කාරණා ඉදීමක්ද උච්චකරණ කරුවන් තුළ දක්නට ලැබෙනවා ඇත. ඒවා එන්න තරමක් ප්‍රවේශම් විය යුතුයි. කාලාත්‍රයට තමන්ගේ විවාහක පුරුෂයාට හෝ ස්ත්‍රියට කේන්ති යන ගතියක් අනවශ්‍ය ලෙස කෝප ගන්නා ගතියක් ප්‍රකට කරනවා ඇත. එහිදී වෘෂ ලග්නයේ අය තරමක් ඉවසීම ප්‍රගුණ කළ යුතුයි. ඉදිරියේ සම්බන්ධයෙන් අනාගතය සම්බන්ධයෙන් තමන් අපේක්ෂා කරන යම් සැලසුම් කරන කටයුතු හදිසි අඩපණ වීමක් හෝ සැලසුම් ගැන තරමක උබෝතෝ කොටක බවක් හට ගැනීම පෙන්නුම් කරයි. රැකියාව සම්බන්ධයෙන් සහ තමන්ගේ ප්‍රතිරූපය සම්බන්ධයෙන් හටගන්නා යම් ගැටලුකාරී තත්ත්වයන් මෙහිදී මූලික වනවා ඇත. තමන්ට අලුත් යමක් කරන්නට සිතුනත් එය ප්‍රසිද්ධ වේවිද ඒ ජනතාව අතරට යාවිද තමන්ගේ ප්‍රතිරූපයට කුමක් වේවිද යන්න සිතනවා මිසක් ඒව එළිදක්වන්නට ඇති ඉඩකවකාශය අඩුයි. දරුඵල අපේක්ෂාවෙන් සිටින වෘශ්චික ලග්නයේ කාන්තාවන් තරමක් දරුවන් ප්‍රවේශම් කරගත යුතුයි. ගර්භාෂය ආරක්ෂා කරගත යුතුයි. ඒ අයට වැඩිපුර විපත් අපල බාධා මෙහිදී පෙන්නුම් කරනවා ඇත. තමන්ගේ හිතවතෙකුට හෘද ආබාධයක් පපු ආශිතයම් අසනීපයක් වැනි දෙයක සලකුණක් පෙන්නුම් කරනවා ඇත. හදිසි එවැනි ආරංචි ලබන ගතිද ඇත. සාමාන්‍යයෙන් ඉදිරි සතියේ වෘක්ෂකරණ කරුවන් තරමක් වැඩ පටලවා ගන්නා තීරණවලදී තරමක උබෝතෝ කොටික බවක් සහිතව ගතවන බවක් පෙන්නුම් කරයි. ගතියක් පෙන්නුම් කරයි. බොහෝ දුරට ඒවා පිටට පෙන්වන්නේ නැත. විදේශගත වී සිටින වෘක්ෂකරණ කරුවන්ටද රැකී රක්ෂා සම්බන්ධ නියමම් ආරවුල් බාධා වීම පෙන්නුම් කරයි. බොහෝ දුරට සතුරු කරදර සක්‍රිය වන සතියකි. ඒවායේදී අනුන් මත තබන විශ්වාසය තරම් යහපත් නැත. විදේශගත වෘක්ෂයක ලග්න කරුවන් කෙටි ගමන් විවන් බහුල වශයෙන් නොදා ගන්නවා ඇත. ක්‍රීඩා කටයුතු හෝ තරමක් තමන්ගේ ශාරීරික අවශ්‍යතා ශරීරයට තරමක් වෙනස් ආකාරයේ අත්දැකීමක් ලබා දීමට අවස්ථා සොයන ගතියක් පෙන්නුම් කරයි. බොහෝ දුරට කෙලිලොල් විනෝදකාමී ක්‍රීඩා ආදීරද බරව ගත කරන බවක් වෘක්ෂයක ලග්න කරේ වෘක්ෂයක ලග්නයේ විදේශගත වී සිටින අය තුළ දක්නට ලැබෙනවා ඇත. බඩ වේලෙන ගති මුත්‍රා අඩාසි යටි බඩ ආසිත හට ගන්නා පීඩා සම්බන්ධයෙන්ද වෘක්ෂයක දගෙන කරවන ඉදිරි සතියේ තරමක් ප්‍රවේශම් විය යුතුයි. යාන වාහන නැව් කර්මාන්ත යාන්ත්‍රික සේවා දීවර කටයුතු ආදී රදාල වෘතීන් වල යෙදෙන අයට හොඳයි. ඒ වයින් යම් යම් තමන් බලාපොරොත්තු වෙන අරමුණ ඉලක්ක ඉෂ්ට කරගත හැකි තත්ත්වයක් පෙන්නුම් කරනවා ඇත. මෙහිදී පැහැදිලිව පැවසීමට ඇත්තේ රැකියාව සම්බන්ධයෙන් මෙතෙක් තමන්ට පැවති යම් උසස් තත්ත්වයේ හොඳ ප්‍රතිරූපයේ තරමක හානිවීමක් ඉදිරි සතියේදී අපේක්ෂා කළ යුතු බව සහ සැලසුම් සම්බන්ධයෙන් තරමක හදිසි බාධා වීම පැමිණෙන බවයි. දරුවන්ට අගුණයි. දරුවන් තරමක් ප්‍රවේශම් කරගත යුතුයි. ධනු ලග්නයේ ලග්නාධිපති ලෙස බ්‍රහස්පති තුන්වැන්නේ තැන්පත් වෙමින් සඳු 11 වැන්නේ තැන්පත් වෙමින් ආරම්භ වන ඉදිරි සතියේ දොළලග්න කරුවන්ට අදාළව ගත විට විශේෂයෙන් ආර්ථික පැත්තෙන් අලුත් අලුත් අවස්ථා සොයා බලන අලුත් අවස්ථා උදාකර ගැනීමට වෙරදරන සතියක් වනවා ඇත. සතිය ආරම්භයේදීම තමන්ගේ නව ව්‍යාපාරයක් වැනි දෙයකින් හදිසි ලාභ ලැබීමක් බලාපොරොත්තු නොවූ හදිසි ධනයක් ලැබීමක් වැනි දෙයක සලකුණක් පෙන්නුම් කරනවා ඇත. එහෙත් එයින් පලක් ගණේවිද යන්න පලක් ලැබේවිද යන සැකසහිතයි. කොහොම නමුත් ඉදිරි සතියේම ධනු ලග්න කරුවන් වියදම් නම් තරමක් පාලනය කරනවා ඇත.
ආර්ථික පැත්තෙන් යමක් ඉතුරු කර ගැනීමකට ඉදිරිය සම්බන්ධයෙන් ඉදිරිය ගැන සිතා යමක් ඉදිරියටද ආයෝජනය කිරීමට සැලසුම් සකස් කරන සතියකි. ඒවා සාර්ථක වනව ඇත. හිස ගිනිගත් ගතියක්, මනස තරමක් අවිවේකී ගතියක්, වැඩ වැඩිවීමක් ඉදිරි සතියේද අපේක්ෂා කළ යුතුයි. එය ආර්ථිකයට නම් හොඳයි. එහෙත් හිස මනසට නම් එතරම් යහපත් නැත. පපුවාසිත අසනීප, ප්‍රෙෂර් ආදි තත්ත්වයන්ගෙන්ද තරමක් ප්‍රවේශම් විය යුතුයි. රැකිරක්ෂා ආදීදී අධික ලෙස වෙහෙසවීමක්, අධික ලෙස රැකිරක්ෂා කටයුතු සම්බන්ධයෙන් මහන්සියීමට සිද්ධවීමක් පෙන්නුම් කරයි. විවේකයේ අඩු බැවින් සෞඛ්‍ය ගැන සිතනවා අඩුයි. ඒ තරමක ගැටලුවකි. විදෙස්ගත වීම ආදී ඌමනාවන් ඇති, ඒ සඳහා උත්සාහ කරන අයට ඒ සඳහා අවකාශ ඉඩ අවස්ථා ලැබෙන ගතියක්ද පෙනෙන්නට ඇත. එය සුබ තත්ත්වයකි. ප්‍රාථමික අධ්‍යාපන ගඩතු ආදී ආරම්භ කිරීමේ අපේක්ෂාවෙන් සිටින දළු ලග්නකරුවන් සතිය අග කාලයේදී ඒ සඳහා අවකාශ ඉඩ අවකාශය සාදා ගන්නවා ඇත. ප්‍රාථමික අධ්‍යාපන ගඩතු සඳහා සුබයි. උසස් අධ්‍යාපන කටයුතු වලදී නම් එක තැන රැඳී කරන අධ්‍යාපන කටයුතු එකම තැන නැත්නම් කාමරයක හෝ තරමක තමන්ගේ ගෙදර නිවසේ සිට කරන අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ගැටලු හට ගන්නවා ඇත. එහෙත් පිටගොස් පිට ස්ථානයක පාඩම් කොට නැත්නම් විශ්වවිද්‍යාල ආදී හෝ විදේශ අධ්‍යාපන ආදී උත්සාහ කරන එවැනි අධ්‍යාපන කටයුතු ආදී යෙදෙන අයට නම් එම අගුණ තත්ත්වය පෙන්නුම් කරන්නේ නැත. දළු ලග්නයේ විදේශගත වී සිටින අයට සුබයි. කොහොම නමුත් විදේශගත වී සිටින වෘතීන් ආදී යෙදෙන දළු ලග්න කරුවන්ටද ඉදිරි සතියේ ආරම්භයේදී යම් උපතෝ කොටක බවක් ඉදිරියේ සම්බන්ධයෙන් අමිනිශ්චිත බවක් පෙන්නුම් කරන නමුත් පසුව ඒවා යථාවත් නොව ඇත. බොහෝ දුරට දළු ලග්නයේ පිටරටකදී දරුවන් අපේක්ෂා සිටින කාන්තාවන්ද තරමක් ප්‍රවේශම් විය යුතුයි. පදිංච වෙනස් කිරීමක්, පදිංච මාරු කිරීමක්, සිටින ගෙදර සම්බන්ධයෙන් තරමක් තමන්ට එපාවීමක්, කලකිරීමක් වැනි දේක සලකුණු ඉදිරි සතියේ කාලය පුරාම දළු ලග්න කරුවන්ට අදාළව වැඩිපුර පෙන්නුම් කරන ඇත. සමහර විට පිට ස්ථානයකට ගමන් කිරීමක්, තමන්ටම ගෙයක් දොරක් සාදා ගැනීමට වෙහෙසීමක් වැනි දේක සිතීරි සකස් වීමක්ද ඒ අතර ඇත. අඩමානයට තිබෙන ගෙවල්, අඩමානයට තිබෙන නිවාස බිත්ති ආදිය කඩා වැටෙන සතියකි. ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. සුලං ආදීන් සහ ස්වභාවික විපත් ආදීන් දළු ලග්න කරුවන්ගේ නිවාස හානිවීමක්, නිවාස සම්බන්ධයෙන් යම් අඩපණවීමක් පෙන්නුම් කරනවා ඇත. හදිසි සුලං සැමීම් හෝ එවැනි ස්වභාවික විපත් ආදීන් තමන්ගේ ගෙදර නිවස ප්‍රවේශම් කරගත යුතුයි. ගෙදර දොර වැඩද පිළිවෙලක් නැති ගතියක් පෙන්නුම් කරයි. ඔහේ දාපු දේවල් ඔහේ තැන් තැන්වල දමනවා ඇත. ඒවා පිළිවෙලකට සකස් කිරීමට මනස තමන්ගේ සූදානමක් නැත. අනවශ්‍ය මානසික පීඩාවක්, විශේෂයෙන් තමන් නොගත යුතු අනවශ්‍ය බරක් මනසට දමා ගන්නවා ඇත. බොහෝ දුරට වෘත්තීය පැත්තෙන් සහ මුදල් ඉපයීම්, මුදල් හම්බ කිරීම පැත්තෙන් ඇති එම බර තරමක් සෑහළු කර ගැනීමට උත්සාහ කරනවා නම් හොඳයි. සැලසුම් නම් ඉතාමත්ම සුබයි. ඒවා නම් සඵල වන ගතියක්, සාර්ථක වන ගතියක් පෙන්නුම් කරයි. තමන්ගේ කාලාත්‍රයටද රැකියාවේ ප්‍රශ්නයක් හට ගන්නවා ඇත. රැකියා මාරු කිරීමක දෙයකට කාලාත්‍රයද කල්පනා කර කර සිටිනවා ඇත. ඒ අතර තමන්ගේ ඊට උදව් උපකාර නොලැබීම්, තමන්ගෙන් උපදෙසක් නොලැබීම් නිසා දෙදෙන අතර යම් යම් අඩදබර ආරවුල් සඳහා හේතු කාරණා යෙදීමකට ඉඩ ඇත. මාමලාට තරමක් අපලයි. විශේෂයෙන් මාමලාගේ සෞඛ්‍ය පැත්තේ පිරිහීමක් හදිසි හට ගැනීමකට ඉඩ ඇත. යාන්ත්‍රික, තාක්ෂණික, කාර්මික ආදී ශේෂයන්ට අදාළ වෘත්තීන් වල යෙදෙන දළු ලග්න කරුවන්ට තරමක යහපත් බවක් පෙන්නුම් කළත් අනිකුත් වෘත්තීන් වලදී වැඩිපුර වෙහෙසීමක්, දහඩි දැමීමක්, මහන්සිවීමක් ඇත. විශේෂයෙන් තරමක් උසස් විධායක ශ්‍රේණියේ වෘත්තීන් රැකිරක්ෂා ආදී යෙදෙන දළු ලග්න කරුවන්ට මේ තරමක් උහුලාගත නොහැකි, දරාගත නොහැකි තත්ත්වයකි. ඉවසීමෙන් ගත කරන්න කාලය විසින් ගෙනෙන ගැටලු කාලය විසින්ම රැගෙන යනවා ඇත. පොදුවේ සමස්යක් ලෙස දළු ලග්නයට ඉදිරි සතිය ඉතාමත්ම මානසික මට්ටමෙන් සහ ශාරීරික මට්ටමෙන් දැඩි වෙහෙසකාරී තත්ත්වයන් ඇති කරන සතියක් බව මතක තබා ගත යුතුයි. ලොකුවට සුබ තත්ත්වයක් පැවසිය නොහැකි. මකර ලග්නයේ ලග්නාධිපති ලෙස සෙනසුරු ලග්නගතවත් සඳු දහවැන්නේ තැන්පත් වෙමින් ආරම්භ ඉදිරි සතිය මකර ලග්න කරුවන්ට අදාළව ගත විට විශේෂයෙන් රැකියාව සම්බන්ධයෙන් ලොකු ඉලක්කයක් අරමුණක් වෙත ලංවීමේ අධිෂ්ඨානය ඇතිව ආරම්භ වන සතියකි. රැකියාවට මකර ලග්න කරුවන් ඉදිරි සතිය ආරම්භයේදීම මූලිකත්වය ලබා දෙනවා ඇත. එහෙත් රැකියාවේ වැඩ වැඩිවීමක්, කාර්යබහුල වීමක් ඒ හේතුවෙන්ම තමන්ට තරමක පීඩාකාරී බවක්ද මෙහිදී අපේක්ෂා කළ යුතුයි. පොදුවේ සෑම ලග්නයකටම අදාළව එම තත්ත්වයන් පෙන්නුම් කළත්
මකර ධනු ආදී ලග්නයන්ට එහි අසුභ ප්‍රතිපාක වැඩිපුර අත්විඳින්නට සිද්ධ වෙනවා ඇත. රැකියාවේ වගකීම් තමන් වෙත වැඩිපුර පැවරෙනවා ඇත. නින්දක් නැති තත්ත්වයක් පෙන්눔 කරයි. රැකියාවටම වැඩිපුර වෙහෙසීමට මකර ලග්න කරුවන්ට ඉදිරි කාලයේ පුරාම කාරණා ආදී සැකසෙනවා ඇත. වියදම් අධික වීමක් පෙන්눔 කරයි. මුදලක් අතේ රඳවා ගැනීමට අපහසුතාවයක් පෙන්නෙන්නට ඇත. විශේෂයෙන් හදිසි ධනහානියක් හදිසි කටයුතු සම්බන්ධයෙන් මුදල් නාසියක් සතිය අගදී අපේක්ෂා කළ යුතුයි. සතිය අග කාලයේ දුර ගමන් විවන් න්‍යායමකට කරුණු කාරණා යෙදීමක් ඒවා සැලසුම් කිරීමක්ද පෙන්눔 කරයි. දුර ගමන් නම් ගියාට ගැටලුවක් නැත. හදිසි අනතුරු ආබාධ ආදී නම් තරමක් ආරක්ෂා වේ යුතුයි. විශේෂයෙන් සර්ප සපාකෑම් සතුන් සපාකෑම් ආදී රදාල කාරණා පෙන්눔 කරන බැවින් මකර ලග්න කරුවන් ඉදිරි සතියේ ඒවායින් තරමක් ප්‍රවේශම් විය යුතුයි. තමන්ගේ අවංක බව අව්‍යාජ බව අවංක ගුණවාගවන් වැඩි වෙන බව වැඩිවීම සහිත එම අවංක ගුණවාගවන් ආදීන් සමාජයට යමක් කළ යුතු බව තමන්ම අදිෂ්ඨාන කරගන්නා කාලයේදී හොඳ අය හොඳ ගුරුවරුන් හොඳ උපදේශකයන් තමන්ට උපදෙස් ගත යුතු හොඳ ගුණගරුක අය සමාජයේ නමක් තැනක් දිනාගත් පිළිවෙලක් ඇති අය ඉදිරි සතියේදී මුණ ගැසෙනවා ඇත. ඒ අයගේ යහපත් උපදෙස් හරියට මනසට දමා ගත්තොත් මකර ලග්න කරුවන් හට දියුණුවක් වර්ධනයක් ජීවිතයේ ජයග්‍රහණයක් ලැබීමේ වාග්ය පෙන්눔 කරනවා ඇත. සමස්ත ඉදිරි සතියේම මකර ලග්න කරුවන් හැඩි හැකිතාක් කෙටි ගමන් ආදී ඇවිදින ගමන් බිමන් කෙටියෙන් හෝ යොදා ගන්නා සතියක් කරනවා ඇත. ගෙදර ඉන්නන් එතරම් කැමැත්තක් නැත. මාර්ග ආදී ගමන් කිරීම වලදී ප්‍රසිද්ධ ස්ථානවලදී තමන්ගේ ඇස් ඉදිරිපිට ලොකු අනතුරක් ලොකු රිය අනතුරක් වැනි දෙයක් සිදුවීමකට ඉඩ ඇත. ඒ වයේදී එයින් විපත් ආදී විඳින දුක් විඳින අය සොයා බලා ඒ අයට හැකිතාක් උදව්වක් උපකාරයක් කරන්න. බොහෝ දුරට ඉදිරි සතිය මකර ලග්න කරුවන්ට තමන්ට විපතක් නැතත් පෙනෙන්නට ඇති දේවල් තමන්ට දැසට පෙනෙන දේවල් බොහෝ විට යම් විපත්දායක තත්ත්වයන් නැති කරන ශෝචනීය තත්ත්වයන් බව මතක තබා ගත යුතුයි. ගර්භය ආරක්ෂා කරගන්න ගර්භාෂය උසන ගති විශේෂයෙන් මකර ලග්නයේ ගර්භණී සිටින කාන්තාවන්ගේ එම ගර්භාෂය සම්බන්ධ නියමම් ගැටළු හට ගැනීම පෙන්눔 කරයි. తాවකාලික තත්ත්වයක ඉදිරි සතිය තමන් හැකිතාක් අවදානම් ගමන විවන් ආදී නොයේදී ඉන්න තරමට හොඳයි. උෂ්ණ ආහාර ආදී අඩු කරන තරමට හොඳයි. විදිස්ගතව සිටින මකර ලග්න කරුවන් තමන්ගේ පදිංචි වෙනස් කිරීම ආදී රදාල කරුණු කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා ඇති කර ගන්නවා ඇත. මනසනම් නිරවුල් අඩුයි. විශේෂයෙන් විදේශගත වී සිටින මකර ලග්න කරුවන් හෝ මකර ලග්න කාර්යයන් හදිසියේ තමන්ට යෙදෙන අන් අයගේ ප්‍රශ්න ආදී තමන්ගේ ඔළුවට නොදමාගෙන ඉන්නවා නම් හොඳයි. අනුන්ගේ ප්‍රශ්න අනුන් ඔළුවේ තබා ගත්තා දෙන් තමන්ගේ ප්‍රශ්න ගැන පමණක් තමන් තැවෙනවා නම් හොඳයි. අනවශ්‍ය ලෙස අහක් යන ප්‍රශ්න තමන්ට පැමිණෙන ගතියක් ඇත. බොහෝ දුරට විදේශගත වී සිටින ඔබට දේශීයව මව් රටේ සිට එන පණිවිඩ ආදී දෙතරම් යහපත් පණිවිඩ විය නොහැකි. ඒ හේතුවෙන් යම් නිතර කනස්සල්ලෙන් සිටින ගතියක් මකර ලග්න කරුවන් තුළ දක්නට ලැබෙනවා ඇත. ඒ තරම් සුබ නොවන බවයි අපගේ නම් කියවීම උපදේශයේ. අධ්‍යාපන කටයුතු විශේෂයෙන් ප්‍රාථමික අධ්‍යාපන කටයුතු සම්බන්ධ තරමක පසුගාමී තත්ත්වයක් සතිය ආරම්භයේදී පෙන්눔 කරයි. ඒවට එතරම්ම සුබ තත්ත්වයක් නැත. උසස් අධ්‍යාපන කටයුතු ආදීයේදීද ඉංජිනේරුමය පැත්තට අදාළ යාන්ත්‍රික තාක්ෂණික ශේෂ්ත්‍රයන්ට අදාළ එවැනි උසස් අධ්‍යාපන කටයුතු නම් සඵල වීමේ ලකුණු ඇත. සාම්ප්‍රදායික උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ගැටලු ඇත. කුම්භ ලග්නයේ ලග්නාධිපති ලෙස සෙනසුරු ග්‍රහයා 12 වෙනි තැන්පත් වෙමින් සඳු ග්‍රහයා 9 වෙනි තැන්පත් වෙමින් ආරම්භ වන ඉදිරි සතියේ කුම්භ ලග්නයට අදාළව ගත විට ගෙදරදොර පිළිවෙල සම්බන්ධයෙන් තරමක් උනන්දු වන සතියකි. ගෙදර ඇති අඩුපාඩු සාදා ගැනීමට එහි ඇති අඩුපාඩු යම් निराකරණය කර ගැනීමකට ගෙවල් දොරවල් කඩා බිඳ දමන කැඩිය යුතු දේවල් නඩත්තු කළ යුතු දේවල් අලුතෙන් නඩත්තු කිරීමට උත්සාහ කරන ගතියක් පෙන්눔 කරන එවැනි ආරම්භයකට සුබ සතියක් වනවා ඇත. ආගම දාම කටයුතු ආධ්‍යාත්මික කටයුතු ආදීට වැඩි නැඹුරුවක් පෙන්눔 කරයි. සතිය ආරම්භයේදීම ලොකු පූජාවක් දානයක් යම් ආධ්‍යාත්මික කටයුත්තක් වැනි දෙයකට අත ගැසීමක්ද පෙන්눔 කරයි. හැබැයි මෙහිදී කුඹ ලග්න කරුවන් ආධ්‍යාත්මික පූජක නායකයන් සමග යම් ආරවුල් අඩදබර ඇති කර ගැනීමේ ලකුණුද පෙන්눔 කරන බැවින් එවැනි තත්ත්වයන්ට නොපෙළඹී තමන්ගේ යන වැඩේ පමණක් කරගෙන එනවා නම් හොඳයි. රැකිරක්ෂා ආදීට නම් ඉතාමත්ම යහපත් බවක් පෙන්눔 කරයි.
බොහෝ දුරට අලුත් රැකියා මාර්ග විවරවීමක් කුම්භ ලග්න කරුවන්ට අදාළව ඉදිරි සතියේදී අපේක්ෂා කළ හැකියි. ජයග්‍රාහී මානසිකත්වයන් සතියේ මැදදී පෙන්නුම් කරයි. රැකියා අවස්ථා, රැකියා සඳහා යම් ඉල්ලුම් පත්‍ර ආදිය දමා තිබෙනවා නම් ඒවාට කැඳවුම් ඉදිරි සතියේදී යෙදෙනවා ඇත. ළඟ ඥාතීන්ගේ උදව් උපකාර ලැබීම් බොහෝ දුරට තමන්ගේ කටයුතු සම්බන්ධයෙන් අන් අයගේ ආධාර ලැබීම් පෙන්නුම් කරයි සුබ තත්ත්වයකි. ව්‍යාපාර ආදී යෙදෙනවා නම් ඒවායේදීද යම් සැලසුම් සහගත තරමක හොඳ සුබ ආකාර යන ගමනක සලකුණු පෙන්නුම් කරනවා ඇත. ව්‍යාපාර ආදීද සුබ තත්ත්වයක් මෙහිදී පැවසිය හැකියි. ඉතාමත්ම වැදගත් වටිනා බොහෝ දුරට තමන්ගේ යම් අරමුණ ඉලක්ක හෝ අනුනුනේ සමාජයේ වෙනුවෙන් කළ යුතු කටයුත්තක් උදෙසා වූ වැදගත් ගමන් බොහෝමයක් ඉදිරි සතියේදී යොදා ගන්නවා ඇත. තමන්ට අන් අයගේ වෙහෙස මහන්සියම් දුෂ්කර තත්ත්වයන් ආදී දෙස බලාගෙන කම්පා වීමට සිද්ධ වෙනවා ඇත. ඒ හුදෙක් කම්පාවක්ම පවණයි. තමන්ට ඇති අනර්ථකාරී තත්ත්වයන් අඩු බව කුම්භ ලග්න කරුවන් ඉදිරි සතියේදී බලාපොරොත්තු යුතුයි, මතක තබා ගත යුතුයි. ගෑස්ට්‍රයිටිස් අධික වීමක් පෙන්නුම් කරන බැවින් එවැනි රෝගාදී ඇති කුම්භ ලග්න කරුවන් නම් තරමක් ප්‍රවේශම් විය යුතුයි. ගණිත ආදී විෂයන් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඒ සම්බන්ධයෙන් දුර්වලතා ඇති කුම්භ ලග්න කරුවන් ගණිත සම්බන්ධ අලුත් පාඨමාලාදී හැදෑරීමට පෙළඹීම හොඳයි. විශේෂයෙන් ප්‍රාථමික අධ්‍යාපනයේදී සාමාන්‍ය පෙළෙන් පහළ අධ්‍යාපන කටයුතු ආදීදී විශේෂයෙන් ගණිතමය පැත්තට අදාළ අලුත් ඉගැන්වීම් අධ්‍යයන ආරම්භ කිරීම ආදියට මැයි මාස 26 වෙනිදාන් පසු බුද්ධ මාරුව සමග තත්ත්වයේ සුබවනව ඇත. තාක්ෂණික කටයුතු, ඉංජිනේරුමය පැත්තට අදාළ කටයුතු, කාර්මික, යාන්ත්‍රික ආදී ශේෂ්ත්‍රයන්ට අදාළ කටයුතු, ඊට අදාළ පාඨමාල හැදෑරීම් ආදියටද යහපත් වන ඇත. ප්‍රාථමික සහ උසස් අධ්‍යාපන දෙයන්ශයේදීම එම ශේෂ්ත්‍ර ඉතාමත්ම යහපත් ලෙස ඉෂ්ට කරගත හැකි ශේෂ්ත්‍ර වනවා ඇත. ආශ්‍රීකරණ යහළු මිත්‍රාදීන් හදිසියේ ඉවත්වීමකට ඈත් කර දැමීමකට ඉඩ ඇත. බොහෝ දුරට තමන්ට අසාධාරණකම් කළ, විනාශකම් කළ, තමන් සම්බන්ධයෙන් තරමක වැරදි චෝදනා ඇති කළ, තමන්ට සමාජයේ අපකීර්තිදායක තත්ත්වයන් උදා කළ, මෙතෙක් හිටි මෙතෙක් ළඟින් සිටි යහළු මිත්‍රාදීන් ඈත් කර දැමීමකට, එයයි ඉවත් කර දැමීමකට ඉඩ ඇත. එක්කෝ කාලයක් තිස්සේ තමන්ට දැඩි ලෙස තාඩන පීඩන ඇති කළ යහළු මිත්‍රාදීන් නැත්නම් ආශ්‍රය කරන ආශිතයන් ඉවත් කිරීමකට ඉඩ ඇත. බොහෝ දුරට තනි ගමනක සලකුණු පෙන්නුම් කරයි. හවුල් ව්‍යාපාර ආදීදීද යම් අඩදබර ඇතිවීමක්, හවුල් ව්‍යාපාර විසිරව හැරීමක්, වෙන දෙයකට දැඩි තීරණයක් ගැනීමකට ඉඩ ඇත. ඊට අදාළ හේතුද පෙන්නුම් කරයි. වචන තරමක් ප්‍රවේශම් කරගත යුතුයි. විවාදීවේදීද දෙදෙනාගේ කටවචන එහා මෙහා වීම නිසා යම් යම් මතභේද, ප්‍රශ්න ගැටලු හටගන්නවා ඇත. විශේෂයෙන් කුම්භ ලග්න කරුවන්ගේ සහ කුම්භ ලග්න කාර්යයන්ගේ ඉකිලි සහ යටි බඩ ප්‍රදේශ ආශිත දියබුබුලු සහ උෂ්ණාධික තත්ත්වයන් සක්‍රිය වීම නිසා හටගන්නා යම් පීඩාකාරී තත්ත්වයන්, දද කුෂ්ඨ වැනි තත්ත්වයන් සඳහා හේතු කාරණා පෙන්නුම් කරයි. ඒ ගැන නම් තරමක් සැලකිලිමත් විය යුතුයි. තමන්ගේ ගෙදර පදිංචි වී සිටින ස්ථානයේ යම් ගැටලු ඇති වුණත් කෙසේ හෝ ඒ තැන ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරන සතියකි. විදිස්ගත වී සිටින කුම්භ ලග්න කරුවන්ගේ රැකියාව සම්බන්ධයෙන් අලුත් බලාපොරොත්තුවක් සඵල වීමක් පෙන්නුම් කරයි. එහෙත් ඒ සුන්දර අපේක්ෂාවන් නම් වන්නේ නැත. වෙහෙසකර ගමනකින් පසු උදා කරගත් ජයග්‍රහණයක් වනවා ඇත. වෘත්තීය පැත්තෙන් ලොකු ජයග්‍රහණ අපේක්ෂා කරන ඒවා ලැබෙන සතියක් වනවා ඇත. විදේශගත කුම්භ ලග්න කරුවන් ගමන් විමන් බොහොමයක් යොදා ගන්නවා ඇත. වියදම් අධික වීමක්, හැකිතාක් මුදල් වියදම් කිරීමට තමන්ම සිතාමතා පෙළඹීමක් ඉදිරි සතියේදී පෙන්නුම් කරනවා ඇත. මෙතෙක්කල් සිරකරගෙන සිටි, මෙතෙක්කල් රඳවාගෙන සිටි සමහර දේවල් මුදා හැරීමක් ඉදිරි සතියේදී පෙන්නුම් කරයි. ඒ මුදල්ද විය හැකි. බොහෝ දුරට එහිදී සිද්ධවන්නේ තමන් මෙතෙක්කල් ගාල් වී ඇති, ගාල් වී සිටි තැනින් ඉවත් වීමට උත්සාහ කිරීමයි. හොඳ පදිංචි ස්ථානයක් ලැබෙනවා ඇත, නිවසක් ලැබෙනවා ඇත. සමහර විට රැකියාවෙන්ද යම් තමන්ට අලුත් අලුත් වරප්‍රසාද ලැබීමේ ලකුණු විදේශගත කුම්භ ලග්න කරුවන්ට අදාළව ලැබෙන කාරණා පෙන්නුම් කරනවා ඇත. හිතේ හයියෙන්, ඇඟේ හයියෙන්, ධෛර්යයෙන්, උත්සාහයෙන් යම් ගමනක් යන සතියකි. මීන ලග්නයේ ලග්නාධිපති ලෙස බ්‍රහස්පති ග්‍රහයා 12 වැනි තැන්පත් වෙමින්, සඳු 8 වැනි තැන්පත් වෙමින් ආරම්භ වන ඉදිරි සතිය මීන ලග්න කරුවන්ට අදාළව විශේෂයෙන්
සතිය ආරම්භයේදීම නම් ඊතරම් යහපත් බවක් පෙන්වුම් කරන්නේ නැත. යම් භයානක සිත කලඹවන මනස වටෙන සිද්ධිදාමයක් සතිය ආරම්භයේ සිටම පෙන්වුම් කරනවා ඇත. එයින් මීන ලග්න කරුවන් බරපතල ලෙස මනස වටා ගන්නවා ඇත. ඒ වටා ගැනීම ඉදිරි සතිය පුරාම තමන්ව වටෙනවා මානසිකව ඇදදමනවා ඇත. රැකියාව සම්බන්ධයෙන් සතිය ආරම්භයේදීම පවතිනම් උබෝතෝකෝටික ගති යම් විචිකිච්ඡාසහගත තත්ත්වයන් වැඩිපුර පෙන්වුම් කරයි. එහෙත් එසේ බිය වී උත්තරන් තත්ත්වයක් ඇත්තටම පෙන්වුම් කරන්නේ නැත. තමන් විහින් සාදාගත් මානසික ප්‍රශ්නයක් බව පමණක් මතක තබාගත යුතුයි. ඉදිරි සතියෙම මීන ලග්න කරුවන් හැකිතාක් තමන්ගේ මනස ශක්තිමත් කරගත යුතු බවක් මෙයින් කියවෙනවා ඇත. හිත දැඩි වෙන බවක් පෙන්වුම් කරයි. ව්‍යාපාර ආදී යෙදෙන මීන ලග්න කරුවන්ට තරමක වෙහෙස කර තරමක මහන්සි වී උපයාසපෑ ගැනීමට සිද්ධ වන බවක් පෙන්වුම් කරයි. කොහොම නමුත් මීන ලග්න කරුවන්ගේ සහජ හැකියාවන් තමන්ගේ මහන්සියෙන් උපයාසපෑ ගන්නා එම තත්ත්වයන් වැඩිපුර පෙන්වුම් කරනවා ඇත. ස්වයන් රැකියා ආදී යෙදෙන මීන ලග්න කරුවන් තරමක වැඩිපුර වෙහෙසීමක් වැඩිපුර මහන්සියීමට සිද්ධ වීමක් දිවාරය නොබලා තමන්ගේ වැඩ කටයුතු ඉෂ සිද්ධ කර ගැනීමට සිද්ධ වීමක් පෙන්වුම් කරයි. තමන්ගේ ව්‍යාපාර ආදී යෙදෙන මීන ලග්න කරුවන්ගේ ආර්ථික පැත්ත නම් යහපත් වීමක් මෙයින් කියවෙනවා ඇත. මෙහි යටි අර්ථය ඒ බව මතක තබා ගත යුතුයි. ඥාතීන් සමග ඇති ආරවුල් අඩදබර උත්සන්න වීමක් පෙන්වුම් කරයි. කැති පොළු ගැනීමක් ආයුධ අතර ගැනීමක් වැනි දෙක සලකුණක් ඒ අතර ඇත. විශේෂයෙන් යාන වාහන ගමන්වලදී නම් හැකිතාක් මීන ලග්න කරුවන් ප්‍රවේශම් විය යුතුයි. යාන වාහන ගමන් නිසා යම් හදිසි අනතුරු හදිසි මාරක බාධක බව සතිය ආරම්භයේ සිටම සක්‍රියව ලකුණු පෙන්වුම් කරනවා ඇත. යාන වාහනවලින් තරව පයින්ම ගමන වඩාත් යහපත් බව මතක තබා ගත යුතුයි. සතුරන් වැඩිවන සතියකි. සෑම කෙනෙක්ම තමන්ගේ හැඟීම් සමග සෙල්ලම් කරනවා ඇත. තමන්ගේ අවංක බව අව්‍යාජ්‍ය බව සමග ඒ අය සූදු කෙරිනවා ඇත. ඒ හේතුවෙන් තමන්ට සමාජය ගැන මෙයම් වෛරයක් ක්‍රෝධයක් හට ගැනීම පෙන්නුම් කරයි. එනම් බොහෝ දුරට අනුන් තමන්ව ඇවිස්සීමේ අරමුණින් තමන්ගේ මනස අවුල් කිරීමේ අරමුණින් යෙදෙන යමම් ක්‍රියා. තමන් බැහැර නොකිරීම ලොකුම ගැටලුව ලෙස දැනගත යුතුයි. ඉදිරි සතියේදී මීන ලග්න කරුවන් තමන්ගේ වෘත්තීය දියුණුව සම්බන්ධයෙන් ගන්නා වූ තීරණ ගැන දෙවරක් සිතා බැලිය යුතුයි. තමන්ගේ පවුලේ දෛවඥයාගෙන් ඒ ගැන උපදෙස් ගැන වෘත්තීන් වෙනස් කිරීම ආදිර දාල තීරණ ගත යුතුයි. භූමිය කැණීමේ කටයුතු, පොළොව හැරීමේ කටයුතු, පස් කඳු පෙරලීම්, ගෙදර දොර ගෙදරට හානි විපත් ඇතිකරන යම් ස්වභාවික විපත් ඇතිකරන තත්ත්වයන් නැවත නිරාකරණය කිරීම වැනි දේට මේ කාලය හොඳයි. හැකිතා ඇඟ කය වෙහෙසෙන තරමට හොඳයි. මනස නොවෙහෙසා තමන්ගේ ශාරීරික පමණක් වෙහෙසීමට උත්සාහ කරනවා නම් මනස නිදහස් වෙනවා ඇත. පවුල් දෙවියදී නම් ලොකු ගැටුමක් ගැටලුවක් පෙන්නුම් කරන්නේ නැත. ඒවා නම් තියෙන දේවල් කතාබහ කොට විසඳාගත හැකි තත්ත්වයක් ඇත. කොහොම නමුත් කාලාත්‍රයට ප්‍රෙෂර් හට ගැනීම, කාලාත්‍රයට තරමක පපුවාසි අසනීප හට ගැනීම පෙන්නුම් කරන බැවින් තරමක් වයස 40-50 ඉක්ම වූ මීන ලග්න කරුවන් තමන්ගේ කාලාත්‍රයගේ සෞඛ්‍ය ගැන ඉදිරි සතියේදී වැඩිපුර වෙහෙසෙනවා නම් හොඳයි. උස් ස්ථානවල රැකියා අවස්ථා වැඩිපුර යෙදීමක් ඇත. බොහෝ දුරට ඉහළ මාලයන්ගේ වෘතීන් ආදී යෙදෙන ගස් නගින ඉහළ තැන්වල වැඩ කරන අයට වෘතීන් සම්බන්ධයෙන් තරමක් අභියෝග වැඩිපුර පැමිණෙන සතියකි. අන් අය නොනගින තැන්වලට තමන්ට නගින්නට වනවා ඇත. එහෙත් එයින් ආර්ථික ලාභ නම් පෙන්නුම් කරනවා ඇත. එහෙත් සතිය ආරම්භයේදී විශේෂයෙන් මැයි මාස 24, 25, 26 යන දින තුන නම් එම අවදානම් සහගත වැඩවලදී ප්‍රවේශම් විය යුතුයි. හදිසි මාරක බාධක සක්‍රිය වන කාලවකවානුව මතක තබා ගත යුතුයි. විදේශගත මීන ලග්න කරුවන්ටද යහපත් බවක්, රැකී රක්ෂා ආදී සුබ බවක්, ඒවා ස්ථිර වීම, විස්තර වීම ආදී රදාල කාරණා සඵල වීමක් පෙන්නුම් කරයි. විදේශගත මීන ලග්න කරුවන්ට ලොකු අගුණයක් අසුභයක් පෙන්නුම් කරන්නේ නැත. ගෙදර දොර ඔපවත් කිරීම, පිළිවෙලට සකස් කිරීම බොහොමයක් පෙන්නුම් කරනවා ඇත. 2021 මැයි මාස 24 දින ආරම්භ වන ඉදිරි සතියේ ලග්න පලාපල විස්තරයන් එසේයි. මෙවන් වූ තවත් සුවිශේෂ ග්‍රහ පිහිටීම්, වාස්තු විද්‍යාත්මක කාරණා, ගුප්ත විද්‍යාත්මක කාරණා, ප්‍රබල අනාවැකි රට ලෝකය ගැන තත්ත්වයන් සියල්ල දැන ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර එකතු වන්න අපගේ නාලිකාව සමග. මම ප්‍රියදර්ශන ආරියරත්න ගල්කිස්සේ.